හම්බන්තොට ධර්ම සාකච්ඡාව 7 වෙනි කොටස සාතු 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 අවසර අපේ හැමතුනේ ඔබ වහන්සේ අර අතහැරීම මූලික පොත්වල පැහැදිලිව දක්වලා තියෙනවා සසර බිය දැකලා මේ භවයේදීම නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය නම් භික්ෂුන් වහන්සේ කෙනෙකුට අර මූලික වශයෙන් සීල සමාධි ප්‍රඥා වඩන අතරතුර මූලිකමම උන්වහන්සේ සම්පූර්ණ කරගත යුතු දෙයක් විදිහට පැවිදි වතක් සම්බන්ධයි. ඒ පැවිදි වත අපි හඳුන්නේ කොහොමද මේ මාර්ගයේදී උපකාරී වෙන්නේ? එහෙම ඒක බොහොමස ගොඩක් වැදගත් විදිහට දක්වලා තියෙනවා මේ වත සම්බන්ධයෙන්. ඒක කොහොමද අපි හඳුන්නේ පැහැදිලි කරන්නේ? මෙහෙමයි මාත්‍යෝ දැන් පැවිදි පක්ෂය වේවා ගිහි පක්ෂය වේවා අපි ගිහි ජීවිතයෙන් කෙනෙක් මිදලා උතුම් පැවිදි භාවයටපත් වෙන්නේ මේ දුක කියන කාරණේ දැකලා දුකෙන් මිදෙනවායි කියන කාරණේ සාක්ෂාත් කරගන්නේ නේද? දුකෙන් මිදෙනවායි කියන කාරණේ සාක්ෂාත් කරගන්න. දුකෙන් මිදෙනවායි කියන කාරණේ සාක්ෂාත් කරගන්න නම් එයා අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් භාවයටපත් වෙලා ඒ සීල සමාධි ප්‍රඥා මාර්ගය ඇටියට ඒ මාර්ගය වඩලා අනිවාර්යයෙන්ම සෝවාන් සපුරුදාගාමී අනාගාමී අරිහත් ඵලයන්ටපත් වෙන්න වෙනවා. ඒපත් වීම තුලයි යා දුක තුනී කරන මාර්ගය තුල අවබෝධාත්මකව ඉස්සරහට යන්නේ. එතකොට දැන් එහෙම දුකී දුක තුනී කරන මාර්ගයට පිළිපන්න මේ සුපටිපන්න භික්ෂුව බුදුරයන් වහන්සේ දේශනා කරන හැම මොහොතකම මේ සිහිනයක් දැකිය යුතුයි කියලා. සිහිනයක් දැකිය යුතුයි කියලා. ඒ මුලින් යා ඒ සිහිනය දකිනවා දෙවෙනුව යා දකින්නා වූ සිහිනයත් අනිත්‍යයි කියලා දකින්න තැනට ඒක වර්ධනය කරගන්න ඕනේ. නමුත් මුලින්ම යා ඒ සිහිනය අනිත්‍යයි කියලා දකින්න දක්ෂ නැහැ. තේන. එතකොට යා භික්ෂුන් වහන්සේ නමක් පැවිදි භාවයට පත් වුණාම යා දකින සිහිනයක් තමයි මම කවදාද උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ කියන සිහිනය. තේනවාද? මම කවදාද උතුම් සකෘදාගාමි ඵලයට අනාගාමි ඵලයට උතුම් රහත් ඵලයට පත් වෙලා මේ භව නිරෝධය සාක්ෂාත් කරගන්නවා කියන සිහිනය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන. එහෙම දකින්න කියලා කියනවා. ඒ දකින්නවා වගේම සංසාරයේ නිරතුරුවම මට සම්මා සම්බුද්ධ ශාසන කොච්චරනම් අහිමි වුණාද මං සංසාරේ කොච්චරනම් පැවිදි උපසම්පදාව ලැබලා ඒවා අසාර්ථක කරගත්තද මේ ආකාරයෙන් දකිමින් මේ ජීවිතේ මම උතුම් සෝවාන් ඵලයට පත් වෙනවායි කියන තැන එහෙම නැත්නම් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයට පත් වෙනවායි කියන ඒ සිහිනය දකිමින් ජීවත් වෙන්න කියලා මුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ සිහින දකිනවායි කියන කාරණය මේ සිහින දකිනවායි කියන කාරණය අපි සාමාන්‍ය සමාජයේ කතා කරන සිහින දැකීමත් මේකත් වෙනස් ඈ. මේ දකින්නා වූ සිහිනය මේ දුක තුනී කිරීම උදෙසා තෘෂ්ණාව තුනී කිරීම උදෙසා ඇති වෙන්නා වූ කැමැත්තක් ඡන්දයක් ඒක. සිහිනය කියන්නේ ඡන්දයක්. එතකොට ඒක දකිමින් ජීවත් වෙන කෙනා තුළ නිරතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාර්ගය තුළ කැමැත්ත ඡන්දයට ඇති වෙනවා. තේරෙනවද? මේ සිහින සාර්ථක කරගැනීමේ කැමැත්ත ඡන්දය ඇති වෙනවා. නමුත් ඒ කැමැත්ත ඡන්දය ඇති වෙලා විතරක් වැඩක් නැහැ. එයා නිරතුරුවම මාර්ගය ශක්තිමත් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාර්ථනා කළා කියලා අපිට යමක් ලැබෙන්නේ නැහැ කියලා. ප්‍රාර්ථනා කිරීමෙන් අපිට යමක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා එළදෙනක් ඉන්නවා. යම් කෙනෙක් ගිහිල්ලා ඒ එළදෙනගේ පැටියත් ළඟ ඉන්නවා. තම්බුරුල්ලේ කිරි තියෙනවා යමෙක් ගිහිල්ලා ඒ එළදෙනගේ අඟෙන් කිරි දෝනවා මට කිරි ලැබේවා කියලා. නමුත් එයාට කවදාකවත් කිරි ලැබෙන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා එයා තනබුරුල් ළඟ වාඩි වෙලා මට කිරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් කිරි දෝනවා. එයාට කිරි ලැබෙනවා. නමුත් එයා ප්‍රාර්ථනා කරමින් තමයි කිරි දෝන්නේ. තුන්වෙනියෙක් ඉන්නවා එයා මුකුත් ප්‍රශ්නයක් නැහැ තනබුරුල් ළඟ ඉඳගත්තා. තනබුරුල්ල සේදුවයා කිරි දෙව්වයා කිසිම ප්‍රාර්ථනාවක් කළේ. ඒ නිසා මාර්ගය තුල Taman ශක්තිමත් නම් මාර්ගයේ නිවැරදි නම් බුදුරයන් වහන්සේ කියන ප්‍රාර්ථනා කිරීමේ අවශ්‍යතාවය නැහැ. තේරෙනවද? ඒ නිසා නිරතුරුවම මේ මාර්ගය තුල අපි දකින්නා වූ සිහිනයක් තියෙනවා, ඡන්දයක් කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත තමයි උතුම් මම කවදාද සෝවාන් ඵලයටපත් වෙන්නේ, සකෘදාගාමී අනාගාමී අරියත් ඵලයන්ටපත් වෙන්නේ කියන ඡන්දය, කැමැත්ත, ඒ සිහිනය. ඒ සිහිනය දකිමින් මහත්යෝ නිවැරදිව මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න කියලා කියනවා මේ බුදුරයන් වහන්සේ. එතකොට මේ නිවැරදිව මාර්ගය එකතු කර ගැනීමේදී අපි මුලින්ම කුමක් සඳහාද මේ යන්නේ? අපි තුල තියෙනා වූ මේ කුණු කසල බැහැර කරන්න. තේරෙනවද? මොනවද මේ කුණු කසල කියන්නේ? මේ කෙලෙස්. මේ කෙලෙස් කුණු කසල අපි මුලින්ම අපි තුල මේවා මෝදු කරලා දෙන්නේ මේ සක්කාය දිට්ඨිය කියන කාරණය. සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩි භාවය. මමයේ කියලා ගන්නා වූ දැඩි දෘෂ්ටිය. මේ අභය සූපය තුල මම ඉන්නවා, වේදනාව තුල මම ඉන්නවා, සඤ්ඤාව තුල මම ඉන්නවා, චේතනාව තුල මම ඉන්නවා, විඥාණය තුල මම ඉන්නවා කියන කාරණේ මේක ආත්මීය වශයෙන් මගේ කරලා ගන්නවා නිත්‍ය සඤ්ඤාව. දැන් මේ මෙන්න මේ ආත්මීය සඤ්ඤාව මේ නිත්‍ය සඤ්ඤාව තුල ගැනීම නිසා නිරේතුරුවම අපි
නොදැනුවත් භාවයෙන්ම නිරේතුරව ලෝභ දේශ මොහයන් වඩා ගන්න. පැවිදි ජීවිත ගත කළත් පැවිද්දේ උපසම්පදාවන් කොච්චර ඉහළ මට්ටමකට අරන් ගියා අපි නිරේතුරවම පැවිද්දේ නාමයෙන් ධර්මයේ නාමයෙන් බුදුරයන් වහන්සේගේ නාමයෙන් නිරේතුරව ලෝභ දේශ මොහයන් එකතු කර ගැනීමේ ස්වභාවයකට යනවා. තේරෙනවද? නමුත් පින් කරනවා. පින් රැස් වෙනවා. පින් රැස් වුණා වගේම ලෝභ දේශ මොහයන් කරා නිරේතුරව ගමන් කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝභ දේශ මොහයන් සකස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි තුල වැඩෙන ධර්මතාවය තමයි සක්කාය දිට්ඨිය. මමත්වයේ දැඩි භාවය. ඉතින් මේ මමත්වයේ දැඩි භාවය තමයි අපිට සාරා සංක කල්ප ලක්ෂ ගානක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අහිමි කළේ මේ මමත්වයේ දැඩි භාවය කියන කාරණේ සක්කාය දිට්ඨිය. තේරෙනවද? ඉතින් මෙන්න මේ කාරණේ නුවණින් දැනගත්ත කෙනා තමන්ගේ අර සිහිනය, ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගේ අරියත් සිහිනය සාර්ථක කරගන්න නම් එයා දකිනවා මේ මමත්වයේ දැඩි භාවය කියන කාරණේ මම මුලින්ම සිඳගත යුතුයි කියන කාරණේ. මෙන්න මේ මමත්වයේ දැඩි භාවයේ සිඳින ප්‍රධාන ක්‍රමවේදය තමයි භික්ෂුවකට පැවිදි වත කියලා කියන්නේ. පැවිදි වත කියන කාරණේ තුලින් අපි මමත්වයේ දැඩි භාවයේ සිඳින දිශාවට තමයි ගමන් කරන්නේ. තේරෙනවද? දැන් කෙනෙක් කියන්න පුළුවන් පැවිදි වතේදී ඉතින් පැවිදි වෙලා අපි විහාරස්ථානයකට වේවා ආරණ්‍යයකට වේවා අපි ගියාට පස්සේ අනිවාර්යෙන්ම අපේ ගුරු ඇසුර තුල අවුරුදු 5ක් ඉන්න බෑ නේද? ඒ නිසා අනිවාර්යෙන්ම අපි කොතන හරි කණ්ඩායමක් ඇසුරේ තමයි ඉන්න වෙන්නේ අපිට. මොකද එහෙම තනි වෙන්න බුදුරජාණන් වහන්සේ අපිට අවසරයක් දීලා නැහැ විනයානුකූලව. එනිසා ඉතින් අපි එහෙම කණ්ඩායම් හැටියට ඒ මේ නායක ස්වාමීන් වහන්සේලාගේ ගුරුවරුකම් මැද්දේ ඉඳී නිරේතුරව වත කියන කාරණේදී අපි විශේෂයෙන්ම අපි ගුරුවරුන් උදෙසා උපාධ්‍යානන් වහන්සේලා උදෙසා කළ යුතු වත් පිළිවෙත් තියෙනවා. අපේ සහෝදර භික්ෂුන් වහන්සේලා උදෙසා කළ යුතු වත් පිළිවෙත් තියෙනවා. තේරෙනවද? ඉතින් ඒ වගේම ආරණ්‍ය වත මේ 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 පන්සලේ වත අතුපතු ගෑම් වේවා වැසිකිලි කැසිකිලි සේදීම් වේවා දානශාලා වත සේවා බුද්ධ පූජා වත වේවා වැඩිහිටි මේ ස්වාමීන් වහන්සේලාට උපස්ථානය කිරීමේ වත වේවා ඒ වගේම ගිහි පින්වතුන්ලා උදෙසා ඒ කරන්නා වූවත් පිළිවෙත් වේවා කළ යුතුවත් පිළිවෙත් වේවා ඉතින් මේ සෑම දෙයක් තුළින්ම අපි උත්සාහ අපි බුදුරජාණන් වහන්සේ අරමුණු කරන්නේ සක්කාය දිට්ඨිය සිඳිනවායි කියන කාරණයට අපි වරන් යනවා එතන තමයි සැබෑ අරමුණ තියෙන්නේ ඒතර කෙනෙක් හිතන්න පුළුවන් මං අතුගානේ පන්සල්වත් මේ සුද්ධ කරන්න කියලා නමුත් මම දැකලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා අතුගානවා නමුත් උන්වහන්සේ අතුගානේ පන්සල්වත් සුද්ධ කරනවා කියන අරමුණෙන් විතරයි වෙන දෙයක් දකින්නේ නැහැ. උන්වහන්සේ දානශාලාව සුද්ධ කරනවා. සුද්ධ කරන්නේ මේ දානශාලාව පිරිසිදු කරනවා කියන අරමුණේ. උන්වහන්සේ වැසිකිළිය සෝදනවා. ඒ සෝදන්නේ වැසිකිළිය සෝදනවා කියන අරමුණේ. නමුත් බුදුරජාන් වහන්සේ මේ සෑම දෙයක් තුළින්ම අපිව වත කියන කාරණයෙන් අපිව යොමු කරන්නේ අපේ කෙලෙස් මේ සක්කාය දිට්ඨියට අදාළ මමත්වයේ දැඩි භාවයේ සිඳින දිශාවට මේවා අරගෙන යනවා. ඒ නිසා නිරේතුරුව මේ කාරණා කිරීම තුළ හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ කොයි දෙයකලත් මිදුලක් අතු ගෑවත් වැසිකිලියක් සේදුවත් යම් වතක් සිද්ධ කළත් ඒ සිද්ධ කරන සෑම මොහොතකම මේ අපි තුල රැඳී තියෙනා වූ කෙලෙස් ධර්මයන් මමත්වයේ දැඩි භාවයන් සිඳෙන ආකාරයෙන් ඒකට සිද්ධ කරගන්න. ඒ ආකාරයෙන් සිද්ධ කරගන්න. එතකොට මේ බොමලුව අමදිනවා කියලා කියන්නේ මගේ සිතේ තියෙනා වූ කෙලෙස් දැම්ම අතුගාලා දානවා කියන කාරණය. තේරෙනවද? එහෙම නැත්නම් බොමලුව ඇමදීම තුලින් එහෙම නැත්නම් අනිකුත් වත් කිරීම තුලින් අපි මාන්නය ඇති කරගන්නවා. ඒ එතනදී අපි නිරේතුරුව වත තුලින් නැවත නැවත සක්කාය දිට්ඨිය වඩා ගන්න. එතකොට නැවත වත තුලින් නැවත නැවත සක්කාය දිට්ඨිය වඩා ගන්න පුළුවන් ඕන කෙනෙකුට. තේරෙනවද? ඒවා නිත්‍යභාවයෙන් ගැනීම තුල මගේ කර ගැනීම තුල ඒ පැත්ත වඩා ගන්න පුළුවන්. ඉන්සන් නිරේතුරු අපි වැසිකිලියක් වුණා සේදියුත්තේ නිරේතුරු මම මේ සෝදන්නේ මගේ හිතේ තියෙනා වූ කුණුකසලේ කියන කාරණේ දකින්නවා. එහෙම දකිමින් ඒවා කරද්දී නිරේතුරු මොකද මාන්නයට අදාළ ආඩම්බරභාවයට අදාළ ওই සක්කාය දිට්ඨියට අදාළ ධර්මය අපි තුනි වෙලා. ඒකට අවසානයේ අපි වැසිකිලිය හේදීම තුලින් අවසානයේ සෝදලා තින්නේ අපේ කෙලෙසි තමයි. තේරෙනවද? අපේ සක්කාය දිට්ඨියමයි නේද? නමුත් ඒ හුඟාක් වෙලාවට ඉතින් ඒ ආකාරයෙන් අපිට සිතන්න බැරි වුණොත් නිරේතුරුම අපි වැසිකිලිය නිසා බොමලුව නිසා වත නිසා අපි නිරේතුරුව නැවත 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 අකුසල් මූලයන් ප්‍රස් කර ගන්න. තේරෙනවද? ඉතින් ඒ නිසා හැම වෙලාවම අපි මේවා තුලින් නිහතමානී භාවයම තමයි ජීවිතයට එකතු කරගන්න. මොකද නිවීම කියන්නේ නිහතමානී භාවයනේ. නිහතමානී භාවයේ උපරිමය තමයි නිවීම. මොකද අපි නිහතමානී භාවයටපත් නොවන්නේ අපේ තියෙන අවු සක්කාය දිට්ඨිය ආඩම්බරකම නිසා. මේ ඇස මගේ කියලා ගන්නවා, කන මගේ කියලා ගන්නවා, නාසය මගේ කියලා ගන්නවා, මේවට අරමුණු වෙන රූපයන් මගේ කියලා ගන්නවා, පන්සල මගේ කියලා ගන්නවා. පිරිසිදු භාවයේ මගේ කියලා ගන්නවා. ඒවා ගැනීම නිසාම අපි නිරේතුරුව කෙලෙස් ධර්මයන් ජීවිතයට එකතු කරගෙන නැවත නැවත සක්කාය දිට්ඨිය පැත්තට යන්නේ. එනිසා ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවම වත කියන කාරණේ අනුමුදසා නෙමේ, පන්සල ආරණ්‍ය උදසා නෙමේ අපි කරන්නේ වත මාතුල තියෙනා වූ කෙලෙස් ධර්ම මාතුල තියෙනා වූ සක්කාය දිට්ඨිය සිඳනවායි කියන තැනටයි අපි මතු කරලා ගන්න.
එතෙන්දී අපි දකින්න ඕනේ මිදුල ජරා වාස වෙලා තින්නේ වැසිකිලි අපවිත්‍ර වෙලා තින්නේ නායක ස්වාමීන් වහන්සේට අවශ්‍ය මේ අවශ්‍යතාවය මතු වෙලා තින්නේ මේ මොහොතේ මගේම පිනටයි කියලා කාරණේ දකින්න දැකලා ඒ තුලින් පින මතු කරගෙන පින කියන සංස්කාරයේ තනිත්‍යභාවය දකින්න වෙනවා තේන්න ඉතින් මේ මාර්ගයේ තමයි අපිට යන්න වෙන්නේ එහෙම නැත්නම් අපිට මිදුලක් අතුගා ගන්න අපි අකමැති කියන්නේ වැසිකිලියක් හොදන්න අකමැති කියන්නේ පරික්කමක් හොදන්න අකමැති කියන්නේ දානශාලාවේ වත කරන්න අකමැති කියන්නේ මහත්වෝ ඒ කියන්නේ ඒ තරමටම අපතුල මාන්නේ තියෙනවා තේන්න මාන්නේ තියෙනවා ඒකෙන් අපේ තියෙනා ඌේ මේ මේ විකෘති වූ ධර්මයන් තමයි අපි මතු කරලා ගන්නවා තේන්න ඒතොර කෙනෙක් නිරයතුරුව මේවා කරමින් සතුට වෙනවා කියන්නේ මහත්වෝ යා ජීවිතේට වත තුලින් ගන්නා වූ අර්ථය එකතු කර ගන්න නමුත් ඒ වත තුලින් ගන්නා වූ අර්ථය ජීවිතේට එකතු කර ගැනීමේ ක්‍රම දෙකක් තියෙනවා එකක් කුසලයේ උදෙසා හේතු කර ගන්න පුළුවන් කුසලයේ උදෙසා හේතු කර ගන්න පුළුවන් මොකද අපේ පැවිදි ජීවිත සාර්ථක කර ගන්නවා බුදුරජාන් වහන්සේ කියනවා අපේ කුසල් පක්ෂයේ පින ශක්තිමත් වෙන්න ඕනේ කියලා මොකද අපේ අතීතේ කළා වූ යටපත් වෙලා තියෙන කුසල් මතු කර ගන්න හොඳම ක්‍රමයක් තමයි වත කියන කාරණය මොකද ඒ වත කියන කාරණේදී නිරේතුරුවම අපි අවංකව නායක ස්වාමීන් වහන්සේලාට උපස්ථානය කරද්දි ගුරු හාමුදුරන්ට උපස්ථානය කරද්දි රෝගී උපස්ථානය කරද්දි ස්වාමීන් වහන්සේලාට ආරණ්‍ය පන්සලේ වත කරද්දි නිරේතුරුව මෙත්සිත අපේ වැඩෙනවා මෛත්‍රී සිත්යක් තේන්න ද්වේෂයක් සකස් වෙන මෛත්‍රියමයි කරන්නේ යහපත් වේවා සුපපත් වේවා අපේ යුතුකම් දන්න කෙනෙක් බවට එතන මේ සෑම වෙලාවම මේ මෛත්‍රී චිත්තය වැඩි වීම නිසා කුසල් ධර්මයන් පින අපේ ශක්තිමත් වෙනවා ඒ ශක්තිමත් වෙනකොට නිරේතුරුවම අතීතේ විපාක නොදුන්නා වූ කුසල් මතුවලා එනවා ඒ නිසා අන්නේ විපාක නොදුන් කුසල් ඒ කියන්නේ මේ පිනේ ශක්තිමත් භාවයේ තර කර ගන්න තමයි මුලින්ම අපි වත උපයෝගී කර ගන්නවා එච්චර වෙන දෙයක් නෙමෙයි එහෙම නැතුව මේ පන්සල සුද්ධ කරනවායි කියන කාරණේ මේමයි නැත්නම් සමහරු ගැටෙනවා මට මේ වැඩ වැඩි මට මේ මේ කරන්න බෑ ඉතින් ඒවා සෑම දෙයක්ම තමා තමාව පිරිසිදු නොකර ගැනීමේ වරදක්මයි එතන තියෙන්නේ ඒ නිසා තමා තමාව පිරිසිදු කර ගන්නවා කියන්නේ වතක් තමන්ට පැවරලා තියෙන වත නිරේතුරුවම තමන් සතුට වෙන ආකාරයෙන් මෙසිත වැඩෙන ආකාරයෙන් කරන මොහොතේ අනිවාර්යයෙන්ම තමන්ගේ පින කුසල් පක්ෂය වැඩි වෙනවා ඒ පින කුසල් පක්ෂයේ වැඩි වෙනකොට අතීතේ විපාක නුදුන් කුසල් මතුවලා එනවා මතුණාට පස්සේ මහත්වෝ එයාට ධර්ම මාර්ගයේ ඉදිරියට යන තියෙන ශක්තිය වැඩි තේන්න නමුත් ඒ ධර්ම මාර්ගයේ ඉදිරියට යන ශක්තිය වැඩි වෙන්න එයා දක්ෂ වෙන්න ඕනේ රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා වතතුලින් විදර්ශනා නුන මතු කරලා ගන්න වතතුලින් විදර්ශනා නුන මතු කරලා ගන්න ඒතර වතතුලින් විදර්ශනා නුන ඒ ආකාරයෙන් මෙනෙහි කරලත් මතු කර ගැනීම හැකියාව කෙනෙකුට තියෙනවා ඒ වගේම සංසාරයේ තමන් නිරයතුරුව දකින්න ඕනේ සංසාරයේ පැවිදි උපසම්පදාව ලබලා තමන් කොච්චරනම් වත්පිළිවෙත් කරන්නේ නැද්ද කියන කාරණේ. සමහර විට අපි සංසාරයේ බුදුරජාණන් වහන්සේලාට සිව්පස්යෙන් වත්පිළිවෙත් කරන්නේ නැති. පැවිදි උපස දැන් සුණක් අත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේටත් මේ උපස්ථානය කළා. නමුත් මේ වෙලාවේ ඉන්නේ නිරේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකයා වෙලා. ඉතින් ඒ වගේ සංසාරයේ අපිත් අප්‍රමාණව බුදුරජාණන් වහන්සේලාටත් උපස්ථානය කරන්නේ නැති. මහරහතන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථානය කරන්නේ නැති. නමුත් ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වුණා. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යභාවයට පත් වුණා. ඒ වගේම අපි අතීතයේ පැවිදි වෙලා පන්සල් ආරණ්‍යවල කොච්චර නම් වත් කරන්නේ නැද්ද? වැසිකිලි කෝටියක් හොදන්නේ නැද්ද? දාන මේ ධර්මශාලා දානශාලා කොච්චර නම් අස්පස් කරන්නේ නැද්ද? කොච්චර නම් බොමලු අමතින්නේ නැද්ද? නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. ඒ සංස්කාරයන් අනිත්‍ය වගේම මේ මොහොතේ අපි වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේ කෙනෙකුට උපස්ථානය කරද්දී අපි මොහොතක් දැස් දෙක පියාගෙන දකින්න ඕනේ මම බුදුරජාණන් වහන්සේටත් උපස්ථානය කළා ඒ සංස්කාරත් අනිත්‍යයි නා මේ සංස්කාරත් අනිත්‍යයි කියන තැන. දොරේ සංස්කාර අනිත්‍යයි කියලා දකින තැනේ ඒ සංස්කාරයන් නිසා ඒ කුසලයේ නිසා රැස් වෙන්නා වූ ආයුෂ වර්ණයේ සැපේ බලයට අපි කවදාකවත් බැඳිලා යන්නේ නැහැ. තේරෙනවද? ඉතින් ඒ වගේ අතීත පංච උපාදානස්කන්ධේ වතතුලින් මතු කරගෙන වර්තමාන පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකිමින් අනාගත පංච උපාදාන ස්කන්ධය කෙරෙහි වත නිසා සකස් වෙන්නා වූ තෘෂ්ණාව හීන කරගන්න අපි දක්ෂ වෙන්න. තේන්න. ඉතින් ඒ ආකාරයෙන් වත කියන කාරණය හැම වෙලාවෙම අනුන් උදෙසා නෙමේ, ආරණ්‍ය උදෙසා නෙමේ, පන්සල උදෙසා නෙමේ, නායක ස්වාමීන් වහන්සේ සතුටු කිරීම උදෙසා නෙමේ. මුලින් අපේ කුසල් පක්ෂයේ ශක්තිමත් කරගන්නත්, දෙවනු මේ ශක්තිමත් කරගත්තා වූ කුසල් පක්ෂයේ විදර්ශනා නුවණින් දැකලා ස්වාමීන් වහන්සේ නමක් නිරේතුරුව දැකිය යුතු සිහිනයක් වෙන මම කවදාද සෝවාන් ඵලයටපත් වෙන්නේ සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයටපත් වෙන්නේ අන්නේ සිහිනය සාර්ථක කරගන්න විදර්ශනා නුවණ මෝදු කර ගැනීම තමයි වතේ ප්‍රධානම අරමුණ වෙන්නේ. ඒ වගේ මහත්වෝ දැන් මේ මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපි සමහර වෙලාවට අපි හිතනවා පැවිදි පක්ෂය
වත කිරීම තුල විතරක් මගේ පැවිදි ජීවිතය සාර්ථකයි කියන කාරණේ හිතන ස්වාමීන් වහන්සේලා තියෙනවා. මම වන් දැකලා තියෙනවා උන්වහන්සේලා කොස්ස ඉදල ඒ ඒ පිරිසිදු කිරීමට අදාළවම තමයි උපාදානයන් සකස් කරගෙන තියෙන්නේ. තේන්න? ඒතොර ඒ පිරිසිදු කිරීමටම අදාළ උපාදානයන් සකස් කරගන්නවා කියන කාරණේත් වතට අදාළම සකස් කරගෙන ඒවා කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්නවා කියන කාරණේ සාර්ථක ධර්මතාවයක් නෙමෙයි. ඒකත් තේරුම් ගන්න ඕනේ. තේන්න? ඒතොර වත කියන්නේ හැම වෙලාවෙම මේ පැවිදි ජීවිතය සාර්ථක කරගන්න අර්ථයන් ශක්තිමත් කරගන්න ප්‍රයෝගී කරගන්නා වූ උපකාරක ධර්මයක් විතරයි. නමුත් මේ එහෙම නැතුව මේ පැවිදි ජීවිතයේ අර්ථය විතරක් අර්ථයක් නෙමෙයි ඒක. තේන්න? මේ උපකාරක ධර්මයන් නිරේතුරුව අපි ප්‍රයෝගී කරගෙන ධර්මයේ අර්ථයන් ලබා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ධර්මයෙන් අර්ථයන් ලබා ගන්න. එහෙම නැතුව මම පන්සල ලස්සන කරනවා, මම පන්සල අතු ගන්නවා, මම පන්සල සුද්ධ පවිත්‍ර කරනවා, මම වැසිකිලි මේ හැම දෙයක්ම කරනවා, දානශාලා වත කරනවා, මේවා කරනවා කියන තැන ඉඳන් ඒවායේ ආස්වාදයට බැඳිලා ඒ ආස්වාදයේ පැවිදි ජීවිතයේ හරය බවට යමෙක් දකිනවා නම් ඒවත ධර්මයට අදාළ දෙයක් නෙමෙයි. නමුත් ඒ තුලින් පින රැපෙනවා. තේරෙනවද? ඒ තුලින් පින වැඩෙනවා. නමුත් තමන්ගේ අර පැවිදි ජීවිතයේ තමන් ඇති කරගන්නා වූ ඒ අනාගත සිහිනය කියන ඒ චතුරාර්ය සත්‍ය දැකීමේ අවබෝධය කරගන්නා වූ සිහිනයට කවදාකවත් තමන්ට යාගන්නේ බැරුව යන. තේරෙනවද? ඒ නිසා පැවිද්ද හැම වෙලාවම අපි ප්‍රයෝගී කරගන්න ඕනේ නිරේතුරුවම මේ මාර්ගය ශක්තිමත් කරගෙන උපකාරක ධර්මයක් හැටියට ශක්තිමත් කරගෙන ඵලයන් ලබා ගැනීමේ මේ අවබෝධයන් ලබා ගැනීමේ මාර්ගයක් හැටියටමයි. අපේ ආත්මේ දැන් උපවාසයේ දැන් ඒක පැහැදිලිව විස්තර කර අර භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ වත තමන්ගේ මාර්ගය ශක්තිමත් කරගන්න ආකාරය ගැන අතීත කුසල් මතු කරගෙන ඒකට අපි හඳුන්නේ ගිහියෙකුට අපි හඳුන්නේ දැන් අපි يعني ගිහියෙක් වශයෙන් නිවන මාර්ගම කරගෙන එහෙම කටයුතු කරනවා නම් ඒ ගිහි ජීවිතයේදී කොහොමද අපි හඳුන්නේ ගිහි වතක් අපි දැක්කොත් කොහොමද අපි හඳුන්නේ ඒක අපි මේ ප්‍රායෝගිකව යොදාගන්නේ නේ මෙහෙම ඉතින් ගිහි කෙනෙක් ගිහි කෙනාගේ ඒ වත කියන කාරණේ ධර්මානුකූලව අපි යොදා ගන්නවා කියන්නේ ජීවිතය තුළින් පින් රැස් කරගන්න කුසල් මූලයන් රැස් කරගන්න ඒ වගේම ඒ පුින්වතා තුල සෝවාන් සකෘදාගාමි ඒ මේ විදර්ශනා මේ නූනයන් සකස් කරගන්නවායි කියන කාරණේ නේද ඉතින් ඒ අරමුණ තුළ ඉඳන් තමයි ගිහි වත සිද්ධ කරන්න ඕනේ ඒ ගිහි වතේදී කෙනෙක් මුලින්ම ගිහි වත සිද්ධ කරන්නේ පින උදෙසා තේරෙනවද දපින උදෙසා සිද්ධ කරගෙන ඒ පින ශක්තිමත් භාවයට පත් වෙනකොට නුවණින් මෙනෙහි කිරීමේ දක්ෂ භාවය ඇති වෙනකොට එයා ඒ පින නිසා අකුසල් මූලයන් රැස් කරගන්නේ නැහැ. එයා කුසල් මූලයන් උත් තමයි පින තුනෙන් රැස් කරගන්න දෙවෙනි උත්සාහ ගන්න. තුන්වෙනුව මේ පිනත් කුසල් මූලිනුත් අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ ඇති කරගන්නා උදිසාවට යාට යන්න පුළුවන්. ඒ නිසා ගිහි වත කියන කාරණේ දිති මුලින්ම ගිහි කෙනෙක් ගිහි වතේදී Taman දක්ෂ වෙන්න ඕනේ තමා පිරිසිදු භාවයට පත් වෙන්න. ඒ මේක ඉතින් පැවිදි පක්ෂයටත් පොදුයි එතනදී ඈ ප්‍රාතිමෝක්ෂයට අදාළ තමා පිරිසිදු භාවයට මුලින්ම පත් වෙනවා. තේරෙනවද? තමා පිරිසිදු භාවයට තමන් සීලෙන්, සද්ධාවෙන්, මෛත්‍රියෙන් මේකෙන් තමන් පිරිසිදු භාවයට මුලින්ම පත් වීම ජීවිතේ ප්‍රධානම දෙයක්. තමන් අපිරිසිදුව ජීවිත කරන්න අපිට පුළුවන්කම නැහැ. තමන් පිරිසිදු නැත්නම් මා මේ අපිට බාහිර සමාජයේ පිරිසිදු කරන්න බෑනේ නේද? ඒ නිසා තමන් නිරතුරුව මුලින්ම සීලෙන්, මුලින්ම සද්ධාවෙන්, මුලින්ම මෛත්‍රියෙන් පිරිසිදු භාවයට පත් වෙන්න. තේරෙනවද? ඒක ඉතින් ප්‍රධානම දෙයක්. දෙවනුව තමන් බුදුරජාණන් වහන්සේට ධර්මරත්නයේ සංඝරත්නයේ කීකරු භාවයෙන් තමන් ඇති කරගන්න. ඒක බුදුරජාණන් වහන්සේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් ත්‍යා කරනවා. තේන්නද? ඒක මේ තමන්ට කරන්න තියෙන වතක්. බුද්ධ වන්දනා වේවා, මේ පන්සලේ කටයුතු වේවා, දානමය කටයුත්තක් වේවා, මේ සෑම දෙයක්ම තෙරුවන් උදෙසා කළ යුතු වත්පිළිවෙත් තමන් කරනවා. තේන්නද? එතන තමන්ගේ ප්‍රධානම වත. තෙරුවන් උදෙසා කළා වූ දෙයට පස්සේ තමන්ගේ මව් දෙමාපියන් උදෙසා ඥාතීන් උදෙසා කරන්න තියෙනවත් පිළිවෙත් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දෙමාපියන්ට ඥාතීන්ට කළ යුතු සංග්‍රහයන් ගැන කියනවනේ. ඉතින් මේ සංග්‍රහයන් එයා නිරතුරුව අකුරට කරනවා. තේන්න. නමුත් මේ සෑම දෙයක් කරද්දිම එයාගේ බලාපොරොත්තුව සිහිනය එයා නැවත නැවත සිහිපත් කරගන්නවා. මොකද සිහිනේ මුල පින දෙක කුසල් මූලයන් තුන්වෙනුව එයා එන්න ඕනේ නිරතුරුව අර මාර්ගඵල පිළිබඳ කැමැත්තට ඡන්දෙට. තේන්න. එතන නිරේතුරුව තමන් පිනෙන් ශක්තිමත් නම් කුසල් මූලයන් වඩන දක්ෂ නම් තුන්වෙනුව දැන් තමන් අන්න අර මාර්ගපසෝවාන් වෙනවායි කියන චිත්තය සිහිනේ දකින කෙනෙක් බවට පත් වෙලා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ තමා උදෙසා කළ යුතු වත් පිළිවෙත් කරනවා. තමා විදි උදෙසා කළ යුතු වත් පිළිවෙත් මොනවාද? සද්ධාව, සීලය, මෛත්‍රිය තුල යා ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ උදෙසා කළ යුතු වත් පිළිවෙත් එතකොට එහෙම කරලා ඊට පස්සේ ආ අම්මා තාත්තා උදෙසා කළ යුතු වත් පිළිවෙත් කරනවා. දෙමාපියන් පෝෂණය කිරීම උදෙසා, දෙමාපියන්ගේ සතුට උදෙසා, දෙමාපියන්ගේ අනාගතය උදෙසා,
එයා නිරේතුරුවම දෙමාපියන් සතුටු වෙන ආකාරයට ජීවත් වෙනවා. තේන්න. යම් ක්‍රියාවක් කරද්දී ඒකට දෙමාපියන් අසතුටු වෙනවා කියලා දකිනවනම් එයා ඒ ක්‍රියාවෙන් බැහැර වෙනවා. තේන්න. ඒක තමාගේ වතක් තමා නිරතුරුව කුසල් දහම් වැඩිම පින රැස් කරන ගැනීම උදෙසා ඒවා හේතු වෙනවා. දෙමාපියන් සතුටෙන් තැබීම. ඉතින් ඒ වගේ මහත්ව නිරේතුරුම සම්බන්ධ එයා පන්සලත් එක්ක ගමත් එක්ක සමාජයත් එක්ක ඥාතීන් එක්ක නිරේතුරුවම තමන්ට යමක් කරන්න පුළුවන් නම් ඒ අයගේ සතුට උදෙසා ඒ දේ සීලය තුල ඉඳමින් සීලේ ශක්තිමත් භාවය තුල ඉඳමින් සිද්ධ කරනවා. තේන්න. ඒක දෙයි අනුන් සතුටු කරලා තමන් සතුටු වෙනවා. තේන්න අනුන් සතුටු කරලා. ඒතොර තමන් නිරේතුරුව තමන්ගේ සතුට තමන් අනුන් උදෙසා කැප කරනවා. තේන්න. මෙතන ජීවිතයේ තියෙන ප්‍රද ලොකුම තැනක් ඒක අත්හැරීම උදෙසා ජීවිතය යොදා ගන්න තැනක් ඒක. තමාගේ සතුට අනුන් උදෙසා කැප කරනවා. තේන්න. සමාගේ සතුට අම්මා තාත්තා උදෙසා කැප කරනවා. දැන් අම්මා තාත්තා අකමැති අහවල් ගමන යන්න අම්මා තාත්තා අකමැති මේ දේ කරනවට නමුත් තමන් කැමති ඒ තමන්ගේ කැමැත්ත අම්මා තාත්තාගේ සතුට උදෙසා එයා අතයි සතුටින් අතයි වැඩිහිටියන්ගේ කැමැත්ත තමන්ගේ සතුට වැඩිහිටියන්ගේ සතුට උදෙසා තමන් කැමති දේ තමන් අතහරි තේන්නේ ඉතින් ඒ ආකාරයෙන් නිරේතුර සමාජයක් දැන් වර්තමාන සමාජයේ ගිහිවත රකින්න හරිම ලේසියි මොද වර්තමාන සමාජයේ ගිහිවත රකින්න කි දක්ෂයාට ගිහිවත රකින්න ලේසි මොද සමාජය තුල අපිට පේනවා ලෝභ ද්වේෂ මොහ අකුසල් වැඩි ද්වේෂය වැඩි තේන මොහය වැඩි අසද්දාව වැඩි එවැනි සමාජයක නිරේතුරුවම මේ කෘතවේදීත්වයේ මේ කෘතගුණ භාවයේ දැක්වීම කළගුණ සැලකීම අඩුයි ඉතින් මෙවැනි සමාජයක මාත්‍ය හුඟාක්ම අපිට මේ ගිහිවත කියන කාරණය Taman දක්ෂණං සාක්ෂාත් කරගන්න පුළුවන් ඒතොර සමාජයේ දුර්වල වෙන්න සමාජයේ විකෘති වෙන්න දක්ෂයාට ගිහිවත සපුරා ගන්න ලේසි. මොකද හැම තැනකින්ම අපිට කුසල් මතු කර ගන්න පින මතු කර ගන්න තියෙනවා. මොකද අපි කොතන ගියත් කොයි දේ කළත් අපිට සතුටක් ලැබෙන්නේ නැහැ. සතුට වෙන්න බෑ. කාර්යාලයට ගියේ කෙනා කියන අනේ ස්වාමීන් වහන්සේ කාර්යාලේ වැඩ කරන්න බෑ සිල්පද බිඳිනවා කියලා. බස් එකේ යන කෙනා කියන අනේ බස් එකේ යන්න බෑ ස්වාමීන් වහන්සේ මේ විදියයි තදබදේ වැඩි කියලා. මහපාරේ වාහනේ ලෝන කෙනා කියනවා මහපාරවල යන්න බෑ මේවා වැඩි වෙකේ. එතන මේ සෑම තැනකදීම මහත්වෝ අපි දක්ෂණං මේවාට ගැටෙන්නේ නැතුව ලෝක ධර්මයන්ට අදාළෝ හේතුඵල ධර්මයන්ට අදාළෝ දැකලා ඒවා තුලින් අපි නිරේතුරුව ධර්මයක් මතු කරගන්න කුසල් මූලයන් මතු කරගන්න විදර්ශනා නුවණක් මතු කරගන්න ඒවා නිරේතුරුවම ගිහි කාලේ අපි විසින් පිරියුතු වත් එහෙම නැත්නම් අපි නිරේතුරුව මේවට ගැටෙනවා මේ පාරේ වාහන තදබදයක් ආපු ගමන් ගැටෙනවා කහ පාට රතු පාට ලයිට් එක වැටෙන ගමන් ගැටෙනවා ඒ පොලිසිය මහත්තයෙක් කත දික්කලොත් ගැටෙනවා මේ කාන්තෝරුවේ තව කෙනෙක් අපිට මොකක් හරි බොරුවක් කිව්ව ඒක වගේ නිරේතුරුව අපි උදෙසා අකුසල් සිද්ධ කරගන්න තේන්න ඒතර මෙතෙන්දී අපේ වතක් බවට පත් වෙන්නේ නිරේතුරුව මේ ලෝක ධර්මයන් ධර්මානුකූලව ගලපලා උපේක්ෂාව කියන තැනට අපි ගන්න දක්ෂණං ඇලියෙන් ගැටින් දෙකට නොයා අන්න එතන මහත්වෝ ඒක අපේ ගිහි ජීවිතේ අපි පිරිය යුතු වතක් ඒ කියන්නේ පින උදෙසා කුසලයේ උදෙසා ඒක ශක්තිමත් ආයෝජනයක් වෙනවා තේන්න ඒ වගේ ගිහි ජීවිතයේ බබ්බ ජීවිතයේ අපි වතේ ප්‍රධානම තැනක් තමයි ගමේ පන්සල ගමේ ආරණ්‍ය කියන කාරණේ. ඒක නිරේතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ මුලින්ම රටේ තියෙන ආරණ්‍ය ආරක්ෂා කරන්න යනවාට වඩා ගමේ තියෙන පන්සල ගමේ තියෙන ආරණ්‍ය මුලින් ආරක්ෂා කරගන්න. තේරෙනවද? වැරදි තියෙන්න පුළුවන් පන්සලේ. නමුත් වැරදි තියෙනවා නම් අපි නිවැරදි වෙන්න ඕනේ. පන්සල වැරදි කියලා අපිත් ගැටෙන දිශාවට යනවා නම් පන්සලේ අපි දෙකම ඉන්නේ එකම තැන. තේරෙනවද? එසා පන්සලේ අඩුපාඩුවක් තියෙන්න පුළුවන් නමුත් ඒ අඩුපාඩු නිසා ඔබ ගැටිලා ඔබත් ඒ ස්වාමීන් වහන්සේ ඉන්න තැන කියන තැනට ඔබ යන්න අවශ්‍යතාවය නැහැ. එනිසා නිරේතුරුවම පන්සල ගමේ ආරණ්‍ය මේ ඔබේ ගිහිවතේ මූලික ස්ථානය කරගන්න ඔබ දක්ෂ වෙනවා. ඒතකොට ඒ දක්ෂභාවය තුළ එක පැත්තක් පන්සලේ පිරිසිදු භාවය ආරක්ෂා වෙනවා. ඔබ පන්සලේ පන්සල් ස්වාමීන් වහන්සේලා උදෙසා ඒ ඔබෙන් ගිහි කෙනෙක් හැටියට පන්සලේදී කෙරේ යුතු සියලුම වත් පිළිවෙත් ඔබ සිද්ධ කරනවා නම් එතෙන්දී සා පන්සල පිරිසිදු භාවයට පත් වෙනවා ඔබේ සිත පිරිසිදු භාවයට පත් වෙනවා ස්වාමීන් වහන්සේලා පිරිසිදු භාවයට පත් වෙනවා පන්සලට සප්තබොජ්ජංග වඩාගෙන ඉන්න මිනිස්සුන්ගේ සිත පිරිසිදු භාවයට පත් වෙනවා ඒ නිසා මේවා නිසා නිරයතුවම අපිට මේ කුසල් වැඩෙනවා තේන්න අපිට මේ මොහොතේ වර්තමානයේ කුසල් නොකලත් අතීතයේ කළා වූ මේ පින්කම් නිසා නිරතුරු කුසලයේ වැඩෙනවා. ඒවා දැකලා සතුටු වෙන්න පුළුවන්. අපි පිරිසිදු කරපු අපි තීන්ත ගාපු බොමලුවේ මිනිස්සෙයිලා වඳිනකොට අපි හොදලා අපි පිරිසිදු කරපු බොමලුවේ මිනිස්සෙ වඳිනකොට අපි ලයිට් ටික දාලා පිරිසිදු කරපු බොමලුවේ වඳිනකොට ඒක දැකලා අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ සතුට පින ඒ සතුට අපිට කුසල් මූලයන් ඇති කරලා දෙනවා. ඉතින් ඒ වගේ නිරතුරුම වත කියන කාරණේදී මහත්වෝ අපි දක්ෂ වෙන්න ඕනේ
ගම පන්සල ඥාතීන් අම්මා තාත්තා තෙරුවන් මේ සෑම දෙයක්ම උපයෝගී කරගෙන අපේ පින අපේ කුසලයේ අපේ විදර්ශනා නුවණ මතු කරගන්න. ඒක මතු කරගන්න මේ වර්තමානයේ තරන්නම් මං හිතන්නේ සුසු කාලයක් තියෙනවා කියලා මොකද අපි කැමති දේවල් වලට වඩා අකමැති දේවල් සමාජයේ සිද්ධ වෙනවා. ඒතරේ අකමැති දේවල් සිද්ධ වෙනකොට ගැටීම කියන තැන ඉඳන් ඇලීම කියන තැනට ආයිමත් යන්නේ නැතුව අපි නිරේතුව උපේක්ෂාව කියන තැන ඉඳන් ධර්මය මතු කරගන්න අපි දක්ෂ නම් ඒ ගිහි කෙනෙක්ගේ ගිහි වත තේන්න. ඒ ගිහි වත තුලින් අපිට නිරේතුරුවම අපේ කුසල් පක්ෂයේ අපේ පින ශක්තිමත් කරගෙන ඒ කුසලයක් පිනක් විදර්ශනා නුවණින් දැකී දැකලා අර දකින්නා වූ සීහිනේ මාර්ගඵල සීහිනේ කරා අපිට යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේ ගිහි වතේදී අපි ඒ ආකාරයෙන් තමයි කටයුතු කරන්න ඕනේ. අපි කෙලෙස් නොවැඩෙන ආකාරයෙන් පින කුසලයේ වැඩෙන ආකාරයෙන් Taman දක්ෂභාවයටපත් වෙනකොට විදර්ශනා නුවණ වැඩෙන ආකාරයෙන් අපි ඒක සිද්ධ කරනවා. තමාගේ සතුට හැම වෙලාවම අනුන් උදෙසා කැප කරන්න ඕනේ. සමාජයේ දක්වන ප්‍රතිචාරයට අපි බැඳෙන්න යන්න ඕනේ නැහැ. මොකද අපි දකින්න ඕනේ සමාජයට කොච්චර හොඳ කළත් පෙරලා නම් අපිට හොඳක් ලැබෙන්නේ නැහැ. ඒකට සමාජයට අපි හොඳ කරද්දී අපිට පෙරලා හොඳක් නොලැබෙන්නේ සමාජයේ වර්ධින් නෙමෙයි. ඒක අපේ වැරද්ද. අපේ අකුසල් සංස්කාරය. කොච්චර හොඳ කළත් පෙරලා අපිට හොඳ ලැබෙන්නේ නැහැ. ඒතොර ඒකට අපි සමාජයේ දොස් කියලා වැඩක් නැහැ. සමාජයේ දොස් කියලා වැඩක් නැහැ. අපි ඒකෙන් දකින්න ඕනේ සංස්කාරයන්ගේ භයානකභාවය. ඒ සංස්කාරයන්ගේ භයානකභාවය දකින්න නිසා එවැනි භයානක සංස්කාරයා නැවත නැවත රැස් කරන්නේ නැහැ. එයා මුලින්ම අකුසල් සංස්කාර වලින් බැහැර වෙලා කුසල් සංස්කාරය රැස් කරලා එයා අවසානයේදී කුසලයත් අකුසලයත් දෙකම අනිත්‍යයි කියලා දැකලා එයා විදර්ශනා නුවණ මතු කරගන්න. ඒ නිසා දැන් එවැනි ඕනෑ තරම් ඊට සුදුසු පරිසරයක් සමාජය තුල තියෙනවා. ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ ගිහි වේවා පැවිදි වේවා අපි අපේ තුල අපි සිහිනයක් දකිනවා නම් මමත් මාර්ගඵලලාභී පින්වතෙක් වෙනවායි කියලා එතෙන්දී අනිවාර්යයෙන්ම වත කියන කාරණේ අත්‍යවශ්‍ය වෙනවා. ඒ වත කියන කාරණේ තුලින් අපේ සිත අපි අකුසල් මූලයන්ගෙන් නැත්නම් කෙලෙස් ධර්මයන්ගෙන් පිරිසිදු කරගෙන අර සක්කාය දිට්ඨිය සිඳෙන දිශාවට අපි මේ මාර්ගය සකස් කරගන්න. අපේ හොඳ බුදුහාසම දේශනා කරනකොට තේරෙනවා තමයි ඇත්තටම මේ නිවනට මූලිකම මොකද? ඒ කියන්නේ අර පෙර සූදානමක් විදියට. ඔව්. මේ වත කියන එක නේද අපි හඳුන්නේ. එහේ කෙලෙස් ප්‍රහීණ කරන මාර්ගයන්ගෙන් එකක් තමයි වත. තේරෙනවද? ඉතින් ඒක මේ ධර්මයේ මහත්ව තීර්ණාත්මක සාධකයක්. ඒ වතෙන් ප්‍රහීණ කරන්නා වූ කෙලෙස් ධර්ම. ඉතින් ඒ නිසා නිරේතුරුව මේ වත කියන කාරණයෙන් බැහැර වුණොත් මහත්ව එයා බැහැර වෙන්නේ නිවන් මාර්ගය. මොකද එයා නිරේතුරුව නිහතමානී භාවයේ එපා කියලා සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩි භාවයේ ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් වෙනවා. එතකොට යම් කෙනෙක් මමත්වයේ දැඩි භාවයෙන් නම් ජීවිතයට එකතු කරගන්න එයා නිරේතුරුවම ධර්ම මාර්ගයෙන් බැහැරට ගියබ කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ සමාජයේ උපයෝගී කරගෙන, තෙරුවන් උපයෝගී කරගෙන, පන්සල ගම ඥාතීන් උපයෝගී කරගෙන, සමාජ සේවය උපයෝගී කරගෙන අපේ අරමුණු ඉටු කරගන්න. ඒවා නිවැරදි කරන්න යනවා නෙමෙයි. ඒවා නිවැරදි කරන්න යනවා නම් ඒවා නිවැරදි භාවයෙන් දකින්න යනවා නම් එතන තියෙන මොහය. මොකද ඒක අපිට කවදාකවත් නිවැරදි කරන්න බැහැ. එනිසා වත කියන කාරණය අපි හැම වෙලාවම අපේ පිනක් කුසල් මූලයෙන් ශක්තිමත් කරගෙන ඒවායේ අනිත්‍යභාවය දැකලා විදර්ශනා නුවණ උදෙසා තමයි මාත්‍ය යොමු කරගන්නේ. එතකොට අපි තව එකක් තියෙන එක හොඳට බලාගෙන ඉන්නකොට එහෙම යමෙක් මේ වත සම්පූර්ණ කරලා යනකොට අපි හරි ඒ පුද්ගලයාට ඒ නිවන ලැබෙනවා වගේම සමාජයටත් මහා ලොකු සහනයක් නේද ඒ පුද්ගලයා හැම වෙලේම. ආ ඒකයි දැන් ඒ තුලින් මම මුලින් කිව්වනේ තමා තුලත් මෛත්‍රිය වැඩෙනවා. තමා තුළින් මෛත්‍රිය වැඩුණාම තමාගේ යහපත දැකලා සමාජය තුළත් මෛත්‍රිය වැඩෙනවා. නමුත් ඒක තමයි බලාපොරොත්තු වෙන්න එපා. ඒක බලාපොරොත්තු වුණොත් ඔබ මේ මෛත්‍රියේ නාමයෙන් ඔබ ගැටෙන දිශාවටයි යන්නේ. මොකද සද්ධාව දුර්වල වෙන්නේ දුර්වල වෙන කෘතවේදී භාවයෙන් දුර්වල සමාජයක් තමයි අපි ඉස්සරහට එන්නේ. ඒ නිසා ඔබ අනුන්ට උපකාර කරන්න යන්න ඕනේ පෙරලා ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නැතුවයි. තේරෙනවද? පෙරලා ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු නැතුවයි. තේරෙනවද? එයා අනුන්ට ප්‍රතිකා උපකාරයක් කරද්දී කරන්න ඉස්සෙල්ලා මෙයා දකින්න ඕනේ අනේ මෙයාගෙන් නම් මගෙන් මට ප්‍රතිඋපකාරයක් ලැබෙන්නේ. එයා දකිමින් තමයි එයා උපකාරය කරන්නේ. එයා එතන ඒ කියන්නේ විදර්ශනා නුවණ. දැන් අනිත්‍යභාවය දකිනවා. අනිත්‍යභාවය දකිනවා ඇලීම ගැටීමෙන් බැහැර වෙලා එයා උපේක්ෂාව කියන තැනට එනවා. එයා උපේක්ෂාවෙත් අනිත්‍යභාවය දකිනවා. ඒ නිසා යමෙක් උපකාරයක් බලාපොරොත්තු වෙන්න උපකාරයක් කරන්නේ ඒක ගනුදෙනුවක්. ඒක ධර්මයට අදාළ නැහැ. ඒක වතකට අදාළ නැහැ. ඒක ගනුදෙනුවක්. තේන්න එතන තියෙන වෙන දෙයක්. ඒ නිසා නිරේතුවම අපි උපකාර කරන්න ඕනේ පෙරලා උපකාරයක් බලාපොරොත්තු නෙමෙයි. නමුත් පෙරලා උපකාරයක් අපිට ලැබෙන්න පුළුවන් එයාගේ. නමුත් ඒක ඉතින් අපේ සංස්කාරයක්. තේන්න ඒ තයාරස පසල්ද වැඩකුත් නැහැ. අපි ඒ ගැන ආඩම්බර වෙලා වැඩකුත්
නැහැ අනුන්ට බැඳිලා වැඩකුත් නැහැ එහෙම ලැබුණා නම් ඒක අපේ සංස්කාරයක් මට මේ මොහොතේ කවුරු හරි ප්‍රතිඋපකාර මං උපකාරයක් කරපු කෙනෙක් ප්‍රතිඋපකාර කරන්නේ නැහැ කියන්නේ එයාගේ වරදක් නෙමෙයි මං එයාට කල් දවස වචනයක්වත් දොස් කියන්නේ මම දකින්නේ මං සංසාරේ අනුන්ට කළා වූ ප්‍රතිඋපකාරයෙන් තොර භාවයක් නැහැ තේන්න ඒක තමයි මට මේ විපාක දෙන්නේ තේන්න ඒක මට එතකොට ඒ එයාත් එක්ක මම ගැටිලා වැඩ නැහැ තේන්න එතන නිරේතුරම එයා තුනෙන් අපි ගැටෙන්න ගියොත් අපි අධර්මයටයි යන්නේ නොගැටි උපේක්ෂාව තුලට ධර්මයේ මතු කරගනිද්දී අන්නයා ධර්මයේ තුලට එන මාර්ගයේ තුලට එන තේන්න ඒ නිසා නිරේතුරම අපි දක්ෂ වෙන්න ඕනේ සමාජය තුල අපි කොච්චර අපේ ගිහිවත උදෙසා අපි අපේ කුසලයේ උදෙසා පින උදෙසා අපි සමාජයට දෙමාපියන්ට තෙරුවන්ට පන්සලට ගමට මේ කොයි දෙයට අපි උපකාරක ධර්මයන් සකස් කරලා දුන්නත් ඒවෙන් පෙරලා ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා බලාපොරොත්තු එක ගනුදෙනුවක් බවට පත් වෙනවා ඒ නිසා බලාපොරොත්තු හිස්කලා වූ හිතෙන් අනුන්ට උපකාර කරන්න බලාපොරොත්තු හිස්කලා වූ හිතෙන් ඔබ අනුන්ට උපකාර කරද්දී නිරේතුරම පිනක් කුසලයක් විදර්ශනා නුවණක් අනිත්‍ය බව සංඥාත් කියන මේ කාරණා සියල්ලම ඔබ තුල වැඩෙන අපි හැමදෙනි මේ ආකාරයෙන් සද්ධාව දියුණු කරගෙන ඒ වත සම්පූර්ණ කරගනිමු පාතිමෝක්ක සංවර සීලකගෙන ගියක පන්ති සීල වඩාගෙන ඊට පස්සේ අපි හඳුනන්නේ මාර්ගය යන විට අර ඉන්ද්‍රිය සංවරයත් වැදගත් නේද අපි හඳුනන්නේ අපි ප්‍රායෝගිකව ඒ ඉන්ද්‍රිය සංවරය කොහොමද අපි හඳුනන්නේ අපි ගිහියෙක් වශයෙන් මෙහෙම ඉන්ද්‍රිය සංවරය කියන කාරණය සකස් වෙන සීලේ ඵලයක් හැටියට එසේ නම් යම් පුද්ගලයෙක්ගේ ඉන්ද්‍රිය සංවරභාවයේ දුර්වල නම් ඒ දුර්වලයාගේ සීලය එසේ ඉන්ද්‍රිය සර්ම සංවරයේ දුර්වල දුර්වලයි කියන්නේ යාතුල පංච නීවරණ සකස් වෙලා. ඒ කියන්නේ සමාධියෙන් බැහැරට ගිහිල්ලා. එනිසා කෙනෙක් තුළ ඉන්ද්‍රිය සංවරයේ සකස් වෙන දැන් අපි මොකද දැන් කෙනෙක් වත කියන කාරණේ ජීවිතේට එකතු කරගන්නවානේ. ඉතින් ඒ වත ජීවිතේට එකතු කරගනිද්දී ප්‍රධාන වශයෙන් මේ වත කියන කාරණේ ශක්තිමත් භාවයට පත් වෙන නම් ඒ වත සද්ධාවෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා. දැන් ක්‍රිස්තියානි මහත්තුරුත් වත් කරනවා. Hindu මහත්තුරුත් ඒ අවස්ථාවේදී ඒ කටයුතු කරනවා. නමුත් ඒවා මාත්ව අර්ථවත් භාවයට ධර්ම මාර්ගයට නිවන් මාර්ගයට කුසල් මූලයන් වැඩෙන මාර්ගයට අපිට ගන්න නම් අනිවාර්යයෙන්ම ඒක සද්ධාවෙන් පෝෂණය වෙලා තියෙනවා. සද්ධාවෙන් පෝෂණය වෙලා තියෙනවා. ඉතින් සද්ධාවෙන් පෝෂණය වෙච්ච තැනදී මාත්ව ආයිමත් වත කියන කාරණේදී සීලයට ආයිමත් අමුතුවෙන් තැනක් දෙන්න ඕනේ නැහැ. එයා සද්ධාව පෝෂණය වුණා නම් පංච සීලෙන් පරිපූර්ණ වෙන කෙනෙක්. මේ ප්‍රශ්නයක් නැහැ. ඒතොර මේ පංච සීලෙන් පරිපූර්ණ වුණා නම් එයා තුලින් සිද්ධ වෙන්නා වූ වත තව කෙනෙකුට කවදාකවත් හිසර දෙයක් බවට පත් වෙන්නේ නැහැ. හිසර දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒතොර දැන් යමෙක් සද්ධාව දුර්වල තැනදී එයාගේ සීලය දුර්වල වෙනවා. දුර්වල වුණු තැනදී එයා වත උපයෝගී කරගන්නේ තවත් කෙනෙකුට හිංසාවක් උදෙසාමයි. නමුත් ඒක තමන් දකින්නේ නැහැ. තමන් දකින්නේ නැහැ. තමන් ගිහිල්ලා බෝධින් වහන්සේ සෝදන්න පුළුවන්. ඒ සෝදනකොට අනේ අර වන්දනා කරන මිනිස්සුන්ට තෙමල තමයි හොදන්නේ. තේන්න. තමන් ගිහිල්ලා පහන මේ වෙන මේ මල් ආසනේ සුද්ධ කරන්න පුළුවන්. ඒ මල් ආසනේ සුද්ධ කරන්නේ අර තියෙනා වූ අලුතෙන් ගාපු බිච්චියේ සුණු ටික කැත වෙන ආකාරයෙන් බැලි ගෑවෙන ආකාරයෙන් වෙන්න. ඒතකොට එතනදී යාට ඉන්ද්‍රිය සංවරය දුර්වල වුණේ ඇයි සීලේනු දුර්වලයි. සීලෙන් දුර්වල වුණේ ඇයි සමාධිය දුර්වලයි. සමාධියේ දුර්වල නැවෙයි ඊට අදාළ කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල භාවයට සකස් වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය මේ අසංවරය කියන කාරණේ මාත්‍ර නිරතුරුවම මේ සීලේ තියෙන ආ දුර්වල දුර්වල භාවය. ඉතින් ඒ දුර්වල භාවය සකස් වෙන්න නම් අපි ආරෂ්ඨාංගික මාර්ගයේ සීලයට අදාළ අංග තුන පනවන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට පහලින්. එහෙනම් ඉතින් සම්මා දිට්ඨිය අර්ථයන්ගේ දුර්වල භාවයක් සද්ධාවේ දුර්වල භාවයක් තමයි ඉන්ද්‍රිය අසංවර භාවය තුලින් ඉන්ද්‍රිය අසංවර භාවයට පත් කරගන්න කෙනා වත නිරයතුරුවම උපයෝගී කරගන්නේ අකුසලයේ උදෙසා. අකුසලයේ උදෙසා මොකද ඉන්ද්‍රිය අසංවරයි යාර සතිය සීය නැහැ දුර්වල දුර්වල යාට හිතා ගන්න බෑ. තේන්න. එයා අතුගෑවත් අතු ගන්න පන්සල ගිහිල්ලා අර පැත්තක භාවනා කරන වන්දනා කරන මනුස්සයෙක්ගේ ඇඟට දූවිල්ල ටික යන විදිය. ඒකට එයා තමනුත් අකුසල් සිද්ධ කරගෙන අනුන්ටත් අකුසල් සිද්ධ කරගන්න දෙන්නට තමන්පත් වෙනවා. ඒ නිසා නිරයතුරුවම මේ සද්ධාවත් සීලේනුත් පෝෂණය වුණා වූ වත් තමයි අපිට නිරතුරුවම ශක්තිමත් කුසල් මූලයන් සකස් කරලා දෙන්නේ. අවසර අපි හම්බුනේ මේ ඉන්ද්‍රිය සංවරය කතා කරනකොට මූලික වශයෙන් දැන් يعني මාර්ගයට පිළිපන් කෙනෙක්. එයාගේ ඉච්ඡරි ඉන්ද්‍රිය ධර්ම සමහරකට ලොකුවට වර්ධන වෙලා නැහැ. එතකොට අභවාසයේ දේශනා කරන අර සබ්බාස් සූත්‍රයේදී දැන් ඒ තරම් සිතුවිලි වෙනවා වේගවත්.
එතකොට ඉන්ද්‍රිය සංවරය පවත්වාගෙන උපකාර ධර්මයක් විදියට අර සමහර සමහර දේවල් මගහැර යාම. ඔව්. ඒක එක විදිහකට ප්‍රබෝධංශයේ දේශනා කරනවා. තව අවස්ථාවක් අපේ හඳුන බෝසත් මම හිතන්නේ ඒක ඉන්ද්‍රිය ධර්ම පිළිච්ච කෙනෙකුට කියන එකක් වෙන්නේ නැති. ඔව්. බෝසත් ඒතන මට මතකයි අපේ හඳුන බෝසත් දේශනා කරලා තියෙනවා මේ එතනින් මම උපටා ගන්න එතන ඒ කොටස. ඔව්. සතිපට්ඨාන දේශනාව තමයි බෝසත් දේශනා කරන්නේ. ඔබ ඇස් දෙකින් ලස්සන දෙයක් දැක්කොත් අහක බලාගෙන යන්න එපා. ඒ වගේම ඔය ඇස් දෙකින් අවලස්සන දෙයක් දැක්කොත් ඒත් අහක බලාගෙන යන්න එපා. මොකද ලස්සනත් අවලස්සනත් කියන්නේ ධර්මයයි කියලා. බුදුහන්සේ තවදුරටත් විස්තර කරනවා මෙලෙස අහක බලාගෙන ගියේ නැහැ කියන්නේ ලස්සන ලස්සන වගේම අවලස්සන රූපය දැක්ක සිත නොබලා ගියේ නැහැ කියලා. අපේ හඳුන දැන් එතන උඩ අපේ හඳුන අර ඉන්ද්‍රිය ධර්ම මූලික වශයෙන් මූලික අවස්ථාවේ තියෙන කෙනෙකුට දෙවනුව මේක අපේ හඳුන දැන් ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච කෙනෙකුට දක්වන ආකාරයද අපේ හඳුන මේ කියන්නේ එක පැත්තකින් මග හැරලා යනවා මෙතනදී අපි හඳුන එක දැකලාම යනවා. ඔව්. එතකොට අපේ හඳුන මේ කොහොමද ඔබවහන්සේ විස්තර කරන්නේ? මෙහෙම නේද දැන් ඉන්ද්‍රිය ධර්මයන් දියුණුවේ නොදියුණුවේ කියන කාරණේම කියන්න බෑ. එසේ. දැන් රහතන් වහන්සේ නමකට උනත් මග හැර යා යුතු තැන් තියෙනවා. සේනාද රහතන් වහන්සේ කාන්තාවන් ගැළපෙන තැන් මග හැරලා යනවා. ඒක නපුංසක පින්නතුන් ගැවසෙන තැන් මග හැරලා යනවා. එතකොට මේ ශබ්දබද්ද තියෙන තැන් එතකොට ඒවා මේ මග හැර යනවා කියන කාරණය තුළ මේ කෙලෙස් සකස් වෙන නිසා නෙමෙයි උන්වහන්සේලා මග හැරලා යනවා. සේනාද? එතනදී මේ මේ මග හැර යාම කියන දේ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල ආයත විතරක් නෙමෙයි බලපාන්නේ. සේනාද? ඒක අපේ ප්‍රාතිමෝක්ෂ සීලයේ උදෙසා සංඝයා කියන අර්ථයේ ශක්තිය උදෙසා මගහැරයන් රහතන් වහන්සේටත් තියෙනවා. තේරෙනවද? එතෙන්දී රහතන් වහන්සේත් ඒක මගහැරලා යනවා. තේරෙනවද? ඉතින් මෙහා අපි කොයි වෙලාවකවත් අපේ තුල කෙලෙස් සකස් වෙන තැන් තියෙනවා නම් අපිව මගහැරයන් දක්ෂ වෙන්න ඕනේ. කෙලෙස් සකස් වෙන තැන්. තේරෙනවද? එහෙම කෙලෙස් සකස් වෙන තැන් මගහැරයන් අපි දක්ෂ වුණේ නැත්නම් නිරතුරුව මේ දකින්නා වූ දේ නිසා අපි නැවත නැවත අකුසල් මේ රැස් කරගන්න. ඒ නිසා නිරතුරුව මේ කෙලෙස් සකස් වෙන තැන් මගහැරයන් මේ අපි දක්ෂභාවය ඇති කරගන්න ඕනේ. මෙහෙමයි මේ මගහැර යාමෙන් දුරු කළ යුතු ප්‍රහාණය කළ යුතු කෙලෙස් කියන කාරණයේදී මහත්යෝ මේ නිරතුරුවම අපිට බාහිර රූපයන් නිසා සකස් වෙන්නා වූ සිතුවිලි තියෙනවනේ. පස්ය නිත්‍ය වශයෙන් ගැනීම නිසා සකස් වෙන්නා වූ සිතුවිලි. ඉතින් ඒ සිතුවිලි දිහා දකිද්දී අපි නිරතුරුව මේ සිතුවිලි ධර්ම මාර්ගයට එකඟ නැත්නම් ධර්ම මාර්ගයේදී අපි උකටලී භාවයට පත් වෙනවනම් එහෙම නැත්නම් ගිහි කෙනෙක් හැටියට උතුම් මම මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙනවායි කියන අර්ථයෙන් බාහිර පැත්තට යනවනම් සෑම වෙලාවම මේ ඒ සිතුවිල්ලත් අපි මගහැර යන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ සිතුවිලි මගහැර යන්න දක්ෂ වෙන්න වර්තමාන සමාජයේ තියෙන ලෝකෝම දුර්වලතාවයක් නිසා තමයි දුර්වලතාවයක් තමයි මේ පස්සේ හේතුවෙන් සකස් වෙන්නා වූ හිත. පස්සේ කියන්නේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් එකතු වීම නිසා සකස් වෙන පස්සේ නිරේතුරුවම දැක්කා ඇසුනා දැනුණා කියන කාරණය අපි මගහැර යන දක්ෂ නැහැ. අපි මගහැර යන දක්ෂ නැහැ. නිරේතුරුවම ඒ පද තුෂ්ණ මේ පස්සේ අපි තෘෂ්ණාවෙන් තෙත් කරනවා. ඒතොර ඒ තෙත් කළා කියන්නේ මොකද්ද? අපි වැළඳගත්තායි කියන කාරණය. තේරෙනවද? මගහැර යා යුතු ධර්මතාවයක් අපි මේ ආස්වාදයට තියෙනා වූ ඍජුභාවය නිසා අපි වැළඳගන්නවා. එතකොට ධර්ම වැළඳ ගන්නා මොහොතේම අපි නැවත 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 දුක නැත්තම් භවය නැත්තම් සංස්කාරය රැස් කර ගන්න. ඒ නිසා නිරේතුරුවම තමන් දක්ෂණන් තමන්ගේ හිතේ සකස් වෙන්නා වූ නිර්වාණ අවබෝධයට නිවන් මාර්ගයට අහිතකර වූ සිතුවිලි. කුසල් ධර්මයන් වැඩිවීමට අහිතකර වූ සිතුවිලි. පින් සකස් වීමට අහිතකර වූ සිතුවිලි මගහැර යන්න. දැක්කා වූ පස්සය තුළින් සකස් වෙන දැක්කා ඇසුනා දැනුනා කියන මෙන්න මේ කාරණාවල්දී අපි මේක තෘෂ්ණාවෙන් තෙත් නොකර ඉන්නවායි කියන කාරණය තමයි මගහැර යනවා කියන කාරණය සකස් වෙන්නේ. තේන්න දැක්ක දේ දැක්කායි කියන තැනින් නැවතුන. තේන්න ඇසුන දේ ඇසුනායි කියන තැනින් නැවතුන. ඒක තෘෂ්ණාවෙන් තෙත් කළේ නැහැ. එතකොට සකස් වෙන්නා වූ සිත ඒ දැක්කා ඇසුනා දැනුනා වූ කියන කාරණය අපි අනිත්‍ය වශයෙන් දකින්න දක්ෂණා. මුලින්ම අනිත්‍ය වශයෙන් දකින්න දක්ෂණ. ඉතින් ඒක තමයි මහත්වෝ ශ්‍රේෂ්ඨම මගහැර යන. නිවන උදෙසා විදර්ශනා නෝන උදෙසා දක්වන්නා වූ මගහැර යන. එච්චර. එහෙම නැතු ධර්ම මාර්ගයේ අර්ථවත් අවබෝධාත්මක ගමනක් කරා යෑමට මේ මගහැර යෑම කියන කාරණයෙන් අපිට ශක්තියක් ගන්න බෑ.
ශක්තියක් ගන්න බෑ තේරෙනවා එනිසා අපි නිරේතුරුව දකින්න දක්ෂ වෙන්න ඕනේ පස්සේ ඉදිරියේ ඒ කියන්නේ දකින්න දේ ඇසෙන දේ දැනෙන දේ ඉදිරියේ ඇලීම් ගැටීම් වලට නොයා උපේක්ෂාව කියන තැන රැඳෙන්න තේන උපේක්ෂාව කියන තැන රැඳෙන්න දොරේ උපේක්ෂාව කියන තැන රැඳීම තමයි අපිට ධර්මාභෝධය උදෙසා හුඟක් වටිනා දෙයක් බවට පත් වෙන්නේ තේන නමුත් අපි හුඟක් වෙලාවට උපේක්ෂාව කියන තැන නවතින්න දක්ෂ නැහැ අපි නිරේතුරුවම ඇලීම් ගැටීම් කියන දිශාවන් දෙකට ගමන් කරනවා ඒ දිශාවන් දෙකට ගමන් කළා කියන්නේ මොකද්ද එයා සකස් වුණා වූ සිත නැත්තම් පස්සේ මගහැරලා ගියේ නැහැ තේන්න දැන් ඔය හේතුව නිසා අපි මේ කුසල් මූලයන් වඩා ගන්නවා පින් වඩා ගන්නවා කියන කාරණේ නෙමෙයි ඔය හේතුව නිසා මාත්තු අප්‍රමාණ සමාධි අකුසල් සිද්ධ කර ගන්න අප්‍රමාණ සමාධි අකුසල් සිද්ධ කර ගන්න ධර්මේ නාමයෙන් අකුසල් සිද්ධ කර ගන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි වැරදි දෙයක් කිව්වා කියලා ධර්ම රත්නය විවේචනය කළා කියලා සංඝ රත්නය විවේචනය කළා කියලා මේ සෑම දෙයක්ම මේවා ඇසීම දැකීම දැනීම නිසා සකස් වෙන්නා වූ ඒ සිත අනිත්‍යයි කියලා දකින්න මේක මගහැර යන අදක්ෂ නිසාම අපි අප්‍රමාණ කුසල් සිද්ධ කර ගත්තේ. ඒ නිසා නිරේතුරුවම ඉතින් අපි ජීවත් වෙනවායි කියලා කියන්නේ මහත්යෝ මගහැර යුතු දේවල් අපි වැළඳගෙන නිරේතුරුවම අපි තව තව දුක භවයේ සකස් කර ගන්නවායි කියන කාරණය. ඒ නිසා නිරේතුරුවම මේ තමන් ධර්ම මාර්ගයට අහිත කර වූ කෙලෙස් වැඩෙන්නා වූ මේ සෑම දෙයක්ම මගහැර යනවා වගේම ඒවා විද මේ තුලින් මාත්‍යෝ ධර්ම මාර්ගයේ ශක්තිමත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. අපි හරි දැන් එතනදී තවදුරටත් මම ඒක මෙහෙම අහුවත් දැන් මූලික වශයෙන් දැන් අපි දැන් ගිහි ජීවිතය ගන්නකොට අපි අහන්නේ දැන් සම්මේ කාය ගොඩක් කාර්ය බහුල වැඩ අධිකයි. එතකොට අපි අහන්නේ දැන් මේ වැඩ අධික බව නිසා දැන් තාම ධර්ම මාර්ගයේ මූලික වශයෙන් වඩන කෙනෙක් නම් අපි හම්බුනේ ඒ වැඩ අධික බව වැඩ මේ කියන්නේ අඩු කරගත්තොත් කාර්යබහුල බව අඩු කරගත් ගැනීමමත් අර එයාට උපකාරයක් වෙන්නේ නැද්ද අපි හම්බු ඉන්ද්‍රිය සංවරේ පවත්වන්න අර දැන් උදාහරණයක් වශයෙන් අපි අර දැන් උදාහරණයක් අපි ඉව දැන් අපි ගමනක් යනකොට හම්බුනේ ඒ ගමන යනකොට එයා අපි නෝ වාහනයක් පදනවා කියලා අපි හම්බුනේ වාහනේ පදනකොට ඒ වටපිට බලන්නේ ආරක්ෂාව විතරක් බලහන්නේ යන්නත් පුළුවන්. ඊට අමතරව අපි හඳුන්නේ ඊට අමතරව වඩ يعني ඒ වටපිට සිරිනවර බලන්නත් පුළුවන්. දැන් එතකොට අර මූලික වශයෙන් අපි හඳුන්නේ මේ මාර්ගයේ මුල්ලිම්ම ඉන්න කෙනෙකුට අර දැන් අර එහෙම අපි වටපිට සිරිනවර වලට ගියාට පස්සේ පසුපස يعني ගිහිල්ලා ගමන ඉවර වුණාට පස්සෙත් සමහරට අර ගොඩ නැගිලා හොඳයි මේ කියලා අර මතක් වීම ප්‍රමාණය වැඩි අපේ හම්බ. අර අවශ්‍ය කාර්ය විතරක් කරගෙන ගියා නම් අර ඉච්ඡර විතරක් ඇති වෙන්නේ නැහැ අපේ හඳුන්නේ. අර එහෙම මගහැර යාමකින් මේ මූලික වශයෙන් අපිට ඉන්ද්‍රිය සංවරය පවත්වන්න ලේසිකමක් නැද්ද අපේ හඳුන්නේ. මෙහෙම ඉන්ද්‍රිය සංවරය පවත්වන්න ලේසි මාත්‍යෝ. නමුත් ඉන්ද්‍රිය සංවරය පවත්වනවා කියන කාරණේදී ඉන්ද්‍රිය සංවරය සකස් කරගත්තු මේ අප්‍රමාණ අන්‍යජාතික මිනිස්සුත් ඉන්නවා. නේද? ඉතින් අපි ඇත්ත වශයෙන්ම ඉන්ද්‍රිය සංවරයේ විදර්ශනා අවබෝධය උදෙසා අපි යොමු කරගන්න දක්ෂ වෙන්නේ. කුසල් මූලයන් වැඩිම උදෙසා අපි යොමු කරගන්න දක්ෂ වෙනවා. තේන? ඒ කුසල් මූලයන් වැඩිම උදෙසා යොමු කරගන්න දක්ෂ වෙනත් නම් ගිහි පින්වතා ඉතින් වටේ පිටේ පරිසරයේ යන ගමනකදී වටේ පිටේ පරිසරයේ නොබලා ඉන්නවායි කියන කාරණේ මට කියන්න බෑ. තේන? මට කියන්න බෑ. මොකද අපි යමක් දැක්කේ නැත්නම් ඒ දැක්කේ නැති දේ නැවත බලන්න අපිට හිතෙනවා. තේන්න දැක නැති දේ නැවත බලන්න අපිට හිතෙස. ඒ නිසා මම නම් මහත්යෝ දකින්න තියෙන දේ බලලම තමයි මේ දැකීම කෙරේ තියෙන තෘෂ්ණාව නැතකලේ. අහන්න තියෙන දේ අහලම තමයි මේ ඇහෙන්න තියෙන දේ ඇසිය යුතු දේවල් කෙරේ තෘෂ්ණාව අඩු කරගන්නේ. හිතන්න තියෙන දේ හිතලම තමයි මේ හිතීමේ වැඩක් නැහැ කියන කාරණේ දැනගත්තේ. නමුත් ඉතින් ඒක එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළව වෙනස් වෙනවා. තේන්න එක එකනා ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළව වෙනස් වෙනවා. දකින්න තියෙන දේවල් ඔක්කොම දකින්නවායි කියන එක කාරණේදී මහත්තු තව කෙනෙක් ගිහිල්ලා බරපතල ප්‍රශ්න වලට කොටු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක තම තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළව තම තමන් ගලපා ගත යුතු දෙයක්. තේන්නේ? තම තමන් ගලපා ගත යුතු දෙයක්. ඉතින් එතෙන්දී අපි තාම අපිට රූපය කෙරෙහි තෘෂ්ණාව වැඩි නම් මහත්තු අපි සීමාව ඉක්මවලා දකින්න බලන්න යන හැම තැනදීම අපි නැවත නැවත අනුතරටමයි යන්නේ. එනිසා අපේ කෙරෙහි රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව වැඩි නම් අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ මහත්තයෝ
ara nobala innawa kiyana tane indan hari hita divime vege adu karagana namuth eka avabodaya udesa hetu wenne nan neha avabodaya udesa hetu wenne neha namuth tamange avabodayata yanne issala hite sangwara bhavayak tiyenne pa ne samadhi mat hita sakas karaganne pa iti e samadhi udesa mahatyo api puluwan tarang ewen maga hera giyot eke gatluwan neha namuth eka avabodhatmaka dharmayata nan hetu wenne neha avabodhatmaka dharmayata hetu wenne neha eka ape indriya sangwaraya athi karagena ඒතුලින් ඉස්සරහට යන අපිට ශක්තියක් තියෙනවා මේ 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 පින කියන කාරණේ වඩාගෙන. නමුත් ඉතින් මහත්තයෝ මේ අපි දක්ෂ වෙන්න ඕනේ අපේ හිත විදර්ශනාමය මට්ටමට ගන්න පුළුවන් තාක්කල් ඒ විදිහට හරි මග හැරලා අපේ හිත අර සමාධිමත් ස්වභාවයට පාලනයකට යටත් කරගන්න. ඒ පාලනයකට යටත් කරගත්තට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා ඒවා මේ රූපයක් දැක්කත් ඒ මග හැර යන තැනට මේ මේ සිත මේවා කරගන්න. වාසර දෙවෙනි වස් දෙවෙනි දේශනා කරා අපි හැමදාම ලස්සන දෙයක් දැක්කොත් ඒක දැක්ක ඒ සිත සිත දකින්න කියන එක අදහස අපි හැම මේ සියලු දේවල් අර කමහටහ කරගැනීමේ මාර්ගය වඩා ගැනීමට අර අර කෙලින්ම කියන්නේ මාර්ගය වැඩිවීමට බස සඳහා සංවරයක් ලබා ගැනීමේ ක්‍රමය නේද අපි. ඔව්. මෙහෙමයි තේ මහත්වෙයිත ඒක මහත්වෙයි තින් ඒක මම මේ කියපු කාරණේ දකින්න යා පංච උපාදානස්කන්ධය කියන කාරණේ මතුකොල්ල දකින්න දක්ෂෙක් වෙන්න ඕනේ. මතුකොල්ල දකින්න දක්ෂෙක් මේ දක්ෂභාවයක් තියෙනවා. ඉතින් මතුකොල්ල දකින්න දක්ෂභාවය තියද්දි ඉතින් පස්සය ගැන කතා කරනකොට අපිට ආයිමත් මේ රූපය ගැන කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද රූප පස්සය සකස් වෙන රූප අධ්‍යාත්මික රූපේ බාහිර රූපේ ඇසුරෙන්නේ නේද? ඉන්සන් ඉරේතුල පස්සය කියන තැනදිම රූපය කියන කාරණේ මතුවලා ඉවරයි. මොකද මේ දෙකේ ඵලය හැටියට තමයි පස්සය කියන කාරණේ සකස් වීම සකස් වෙයි. ඒ නිසා නිරේතුරුවම මහත්වෝ මේ මේ රූපයක් දකිද්දී ඒ දෙස අහක බලාගෙන යන්න එපායි කියලා කියන කාරණය තුල මම හැම වෙලාවෙම මම කියන්න උත්සාහ ගන්නේ මොකද රූපයක් දැකීම තුල රූපය තුල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙච්චර අධ්‍යාත්මික රූපයක් බාහිර රූපයක් තුල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන මේ දෙක තුල බැසගෙන තෘෂ්ණාව නිසා සකස් කළා වූ තෘෂ්ණාව නිසා ඉපදුනා වූ විඥාණය කියන කාරණය තුලයි මෙතන මේ ප්‍රශ්නේ මෙතන සකස් කරලා තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා මේ නිරේතුරුවම රූපය මෙතන රූපය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ ඒ රූපයෙන් ඇසුරෙන් සකස් වෙන්නා වූ හිත පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා තේන්න. ඒ නිසා රූප කොච්චර දැක්කත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ රූප නිසා සකස් වෙන හිත දිහා අපි බලන්න දක්ෂණං ඒ හිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂණං ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ නමක් ඕන තරම් ඕන රූප දකින්න හැම රූපයක්ම දකින්න. මහා පාරක තිබ්බත් පන්සලක තිබ්බත් ආරණ්‍යක හිටියත් උන්වහන්සේ ඉදිරියට එන රූප දකින්න. නමුත් ඒ රූප දැක්කායි කියන කාරණය තුල මහත්වෝ උන්වහන්සේ කවදාක්වත් ඒ දැක්කා වූ රූපයන් කෙරේ බැඳියාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම මේ රූපය දකින්නවායි කියන කාරණේ ගැටලුවක් නැහැ. නමුත් අපි දක්ෂ නම් ඒ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දකින්න. ඒ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දකින්න. ඒතොර එතනදී අනිවාර්යයෙන්ම මේ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දැක්කා කියන්නේ මහත්වෝ රූපය ධර්මානුකූලව හැබෙයිම දැක්කා කියන කාරණේ. තේන්න? එයා ඒ දැක්කා වූ හිත රූපය දැක්කා වූ හිත කි අනිත්‍යයි කියලා දකින්න අදක්ෂ නම් එයා ඒ රූපය කොච්චර දැක්කත් එයා දැකලා නැහැ. මොකද දැකලා නැහැ කියන්නේ එයා දන්නේ නැහැ තාම දෙයනේ මේ රූපය කියන්නේ අනිත්‍ය වූ දෙයක්ම කියන කාරණය. තේන්න? මේ ලස්සන රූපය තව අවුරුදු 10ක් 20ක් 30ක් ගිය තැනදී ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා වයෝ වෘද්ධභාවයට පත් වෙනවායි කියන කාරණය දන්නේ. මේ දේ කොච්චර මං අයිති කරගත්තත් මේ අයිති කරගත්ත දේ කවදා හරි දවසක මට අහිමි වෙනවායි කියන කාරණේ දකින්නේ නැහැ. තේන්න? ඒ කියන්නේ ආ රූපය දැක් S2ෙන් දැක්කත් කණෙන් ඇහුවත් මනසින් හිතුවත් එයා ධර්මානුකූල වේ රූපේ සැබෑ ස්වභාවය දැකලා නැහැ. තේන්න? සේ දැකලා නැහැ. ඉන්සන් නිරේතුරුවම ඉතින් රූපයක් දකිද්දි අපි නිරේතුරුව මේ රූපය දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දකිනවා කියන්නේ මහත්වෝ සැබවින්ම ඒ රූපය අපි දැක්කායි කියන කාරණේ. සැබවින් මේ රූපය. නමුත් ඉන් බැහැර අපි ඒ රූපය නිරේතුරු ආස්වාදයට ලක් කරනවා නම් ඒ රූපය මුළු දවසම දැක්කත් අපි තාම දැකලා රූපය තාම දැකලා නැහැ. දැක්කනම් අපි ඒ දිහා බලන්නේ නැහැ. තේන්න? ඒ නිසා හැම වෙලාවම රූපය දිහා නෙමෙයි හිත දිහා බලන්න දක්ෂ වෙන්න. රූපය ඇසුරෙන් සකස් වෙන හිත දිහා. ඔබ රූපේ ඇසුරෙන් සකස් වෙන හිත දිහා දැක්කොත් තමයි ඔබ සැබවින්ම රූපය දැක්ක සැබවින්ම රූපය හඳුනාගත්ත සැබවින්ම රූපය අවබෝධ කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. අපි හඳුන්නේ නේ අපි දැන් අපි මේ සීලය ගැන තමයි අපි හඳුන්නේ මේ කතා කරමින් තව තියෙනවා. ඒකට තව ප්‍රශ්නයක් මට මතක් වුණා. අපි හඳුන්නේ දැන්
භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ මාර්ගයේදී ප්‍රත්‍යවේක්ෂාව කියන කතාවද. ඒතොර මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ ප්‍රත්‍යවේක්ෂාව මේ මාර්ගයේ ශක්තිමත් කර ගැනීමට කෙසේද අපි හැමෝම උපයෝග කරගන්නේ? උදාහරණයක් වශයෙන් ප්‍රත්‍යවේක්ෂාව කියලා අදහසින් මම කරේ තාගරයක් ගන්න චීවර, පින්දපාත, සේනාසන, ගිලන්පත්ය. ඒ භාවිතයේ ඒ ප්‍රත්‍යවේක්ෂාව මේ මාර්ගයේ ශක්තිමත් කරගන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් කොහොමද යොදාගත්තේ? ඒ මෙහෙමයි දෙන පින්ඩ මේ පින්ඩපාත ඒවා සිව්පසේ ප්‍රත්‍යක්ෂාව කියන කාරණය තුළ මහත්වෝ නිරේතුරුවම ප්‍රත්‍යක්ෂාවට අපි ලක් කරන්නේ චීවර, පින්ඩපාත, ගිලම්පස, සේනාසන කියන කාරණය ඖෂධ ඒ කාරණා හතර. ඉතින් ඒවා පරිභෝජනයේදී නිරේතුරුව අපි කෙලෙස් සකස් කරගන්න. මොකද අපි සාරාසංක කල්ප ලක්ෂ ගාන අපි මේ භවයේ මේ මැරමින් ඉපදෙමින් ගමන් කරමින් එන්නේ කුමක් නිසාද මේ සිව්පසය කෙරෙහි ඇති කරගත්තා වූ මේ ආහාර සේනාසන ගිලම්පස මේ චීවර කියන කාරණා තුළ ඇති කරගත්තා වූ දුෂ්ණාව නිසාමයි. ඒක පැවිදි පක්ෂයට විතරක් නෙමෙයි ගිහි පක්ෂයටත් අදාළයි. ගිහි පක්ෂය ගත්තොත් ඒක නිවාස ඇඳුම් පැළඳුම් ඖෂධ සහ ආහාර කියන කාරණේට ඒක වෙනස් කරගන්නවා. ඉතින් එහෙනම් අපි සංසාරයේ මේ සාමේ ඇලීම් ගැටීම් තුළ උද්දල් වෙමින් මේ භව ගමන ගමන් කරන්නේ කුමක් නිසාද? මේවා කෙරෙහි ඇති කරගත්තා වූ දුෂ්ණාව නිසා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ කුමක් නිසාද අපි මේ සංසාරේ බැහැගෙන මේ දුක් විඳින්, මැරෙමින්, ඉපදෙමින් ගමන් කරන්නේ කියලා. මොකද මේ කාරණා කෙරෙහි අපේ තෘෂ්ණාව පිටාම ශ්‍රේ කරගෙන නැහැ. මේවායේ තියෙන ස්වභාවයන් අනිත්‍යයි කියලා අපි දැකගෙන නැහැ. අපි අතීතයේ සක්විති රජ වෙලා සක්විති රාජ ඇඳුම් වැන්දත් ඒ ඇඳුමුත් අනිත්‍ය වෙලා ගියත් මේ මොහොතේත් අපි අඳින මේ බැනියම කලිසම කමිසය අනිත්‍යයි කියන කාරණේ අපි දකින්න දැක්ෂ නැහැ. අතීතයේ සක්විති රජ වෙලා ඒ රාජ භෝජන අත්විඳක් ඒ රාජ භෝජන අනිත්‍ය වුණා, සංස්කාර අනිත්‍ය වුණා. මේ මොහොතේ අපි මේ ගන්න පොල්සන් බෝලේ බතුවේ අනිත්‍යයි කියන දැකලා දකින්න අපි තාම දක්ෂ නැහැ. ඉතින් ඒ දැක්ම ඇති නොවුනේ කුමක් නිසාද? අපි ඒවා කෙරෙහි විජුභාවය ඇති කරගත්ත නිසාමයි. ඒ නිසා ආහාර ප්‍රත්‍යක්ෂාව වේවා, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස ප්‍රත්‍යක්ෂාව නිරේතුරුවම අපි තුල මේවා කෙරෙහි ඇති කරගන්නා වූ කෙලෙස් ධර්මයන් සියුම් කළා දාන්න. කෙලෙස් ධර්මයන් සියුම් කළා දාන්න. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ පැවිදි පක්ෂයේ වේවා, ගිහි පක්ෂයේ වේවා. මොකද විශේෂයෙන්ම පැවිදි පක්ෂය, මොකද පැවිදි පක්ෂයට මේ සියල්ල ලැබෙන්නේ සිව්පසය හැටියට. ගිහි පින්වතුල්ලා පින්කම් කරන්න ගිහි පින්වතුල්ලාගේ ශ්‍රද්ධාව ශක්තිමත් වෙන්න ගිහි පින්වතුල්ලා පින්කම් කිරීම, සිව්පසයේ පූජා කිරීම ශක්තිමත් වෙනවා. ඒක ශක්තිමත් වෙනවා. ඒතොර ඒවා ශක්තිමත් වෙන්න සාමින් වහන්සේලා ප්‍රත්‍යක්ෂාව දුර්වල කරගත්තොත් ගිහි පින්වතුල්ලාගේ පිනේ ශක්තිය සාමින් වහන්සේලාගේ දුර්වලභාවය උදෙසාම හේතු වෙනවා. එතන මහා අනතුරක් තියෙනවා. ඒතොර මේ අනතුර අපිට වළක්වලා දෙන්නේ මෙන්න මේ ප්‍රත්‍යක්ෂාව කියන කාරණය. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂාව කියන කාරණේදී නිරේතුරුවම අපිට ඒවා කෙරෙහි සතිය සීය පිහිටවමින් සිදු කරනවා කියන කියලා කියන්නේ මොකද්ද? අපි නිරේතුරුවම චීවරයේ තුලිනුත්, ගිලම්පස තුලිනුත්, ඖෂධ තුලිනුත්, පිණ්ඩපාතයේ තුලිනුත් බුදුරජාණන් වහන්සේ අපිට මතු කරලා දෙන්න හදන්නේ කුසල් මූලයක්මයි, එහෙම නැත්නම් විදර්ශනා නුවණ කියන කාරණේමයි. ඒ නිසා නිරේතුරුව ප්‍රත්‍යක්ෂාවෙන් දකින කෙනා මාත්‍යෝ අර ඉන්ද්‍රිය සංවරය තුල, කායේ සිතේ සංවරභාවය තුල නිරේතුරුවම මේ සිව්පසය නිසා කවදාක්වත් අකුසල් මූලයන් සකස් කරන දිශාවට, අකුසල් පව් සිද්ධ කරගන්න දිශාවට ගමන් කිරීම සීමා මේ රහිත වෙනවා. සීමා මේ අඩු කරගන්න තේන්න. ඒ නිසා ප්‍රත්‍යක්ෂාව නිරතුරුව බුදුරජාණන් වහන්සේ අපේ පැවිදි පක්ෂයට දේශනා කරලා තියෙනවා. අපි හඳුන්නේ ඔබ හසර පුළුවන් දැන් ආහාරයේ ප්‍රත්‍යක්ෂාව කොහොමද භික්ෂුන් වහන්සේ කියන්නේ සාමාන්‍ය සිදු කරන්න කියන්නේ? ඔව්, ආහාර ප්‍රත්‍යක්ෂායිති බුදුරජාණන් වහන්සේ අපිට කියනවානේ පරිසංකා යෝන්සෝ පින්ඩ පාතම් පරිසේවාමි නේව දවායනම දායන මණ්ඩනායන විභූෂණාය යාව දේවිමස්ස කායස්ස තිතියාය ආපනාය මිහිසූපරතියා බ්‍රහ්මචර්යානුග්‍රහයිති පුරාණංච වේදනම් පරිසංකාමි නවංච වේදනම් නෞප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්ජගාති පාසු විහාරෝ චාතිය කියලා අපි පින්ඩ පාතේ ගන්න ඉස්සෙල්ලා මේ ප්‍රත්‍යක්ෂාව කරන. මේ ප්‍රත්‍යක්ෂාවෙන් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මේ ආහාරය අපේ ශරීරයේ මදයේ පිණිස, ජවයේ පිණිස, ආලෝකයේ පිණිස, ප්‍රභාස්වරභාවය පිණිස නෙමෙයි. මේ ආහාරය මා වළඳන්නේ මගේ ගෙවි ගියා වූ මේ ශරීරයේ කොටස් ආරෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරන්න, ආරෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කිරීමේ ශක්තිය ඇති කරගන්න, මේ ගෙවි ගියා වූ ශරීරයේ කොටස් නැවත පණ ගන්නවා ගැනීමේ අටියෙන් තමයි අපි ඒක කරන්නේ. එවනතු මේ වර්මයේ සැපය බලයේ ජවය, එහෙම නැත්නම් ලස්සන ප්‍රභාස්වර භාවය ඇති කරගන්න නෙමෙයි.
ඒ වගේ ආහාරයේ පිළිකුල් අනිත්‍යභාවයෙන් දකිමින් ඒ ආහාරයේ ගණිද්දි මහත්වෝ නිරේතුරු මේ ආහාරය නිසා කෙලස් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙහා අපි ප්‍රත්‍යක්ෂාවෙන් තොරව මේ සෑම දෙයක්ම පරිහරණය කරන මොහොතක් පාසා මේ සිව්පසය නිසා අපි නිරේතුරුම කෙලස් ධර්මයන් සකස් කරගන්න අකුසල් මූලයන් සකස් කරගන්නයි බවටයි පත් වෙන්නේ. ඒ නිසා ප්‍රත්‍යක්ෂාව කියන කාරණය තුල එකක් අපේ පින කියන කාරණය, අපේ කුසල් මූලයන් කියන කාරණය, අපේ විදර්ශනා නුවණ වැඩෙනවා වගේම අපේ ප්‍රත්‍යක්ෂා කිරීම තුල අපිට ඒ දේවල් පූජා කරන්නා වූ පින්වතුන්ලාට ලැබෙනා වූ කුසල් පක්ෂේ වැඩි වෙනවා. මොකද අපි මේ ප්‍රත්‍යක්ෂාව සිද්ධ කරන මොහොතේ පින කියන කාරණයක්, කුසලය කියන කාරණයක්, විදර්ශනා නුවණ කියන කාරණයක් තුන තුලම ඉන්නවා. ඒ මොකද පින්දපාත ප්‍රත්‍යක්ෂාව කරද්දී අපි මේ කාරණා තුන තුලම ඉන්නවා. ඒතන මේ කාරණා තුන තුලම ඉඳිද්දී අනිවාර්යයෙන්ම අපිට මේ සිව්පසයේ පූජා කළා වූ පින්වතුන්ලාගේ කුසල් ශක්තිය වැඩි වෙනවා. කුසල් ශක්තිය වැඩි වෙනවා. ඉතින් එතනදී අපේ පින කුසලයේ වගේම විදර්ශනා නුවණ වගේම අපිට ඒ සිව්පසයේ පූජා කරන්නා වූ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් කර්මය කනුපල විශ්වාසයෙන් තමන් හරි හම්බ කරගත්ත දේ තමන්ගේ පෝෂණය උදෙසා තියෙන දේ පූජා කරන ගිහි පින්වතුන්ලාට අපි මහත්ඵල මහානිසංස භාවය ලබා දුන්නා වූ කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා ප්‍රත්‍යක්ෂාව කියන කාරණේ මාත්‍ර හැම වෙලාවම අපේ මේ කෙලෙස් ධර්මයන් තුනී කරගන්න ආහාරය නිසා මේ කාරණා හත නිසා සකස් වෙන කෙලෙස් ධර්මයන් තුනී කරගෙන නිරතුරුවම පිනක් කුසලයක් ඒ වගේම විදර්ශනා නුවණක් කියන කාරණේ සකස් කර ගැනීම උදෙසා තමයි අපි යොමු කරගන්න ඕනේ. ඉතින් මේ යොමු කර ගැනීම තුල අපිත් මේකෙන් ගැලවුණා වෙනවා, ලෝකයාවත් මේකෙන් ගැලෙව්වා මේ වෙනවා. මොකද දැන් මමත් අපි දැන් මේ භික්ෂුවක් හැටියට නිරතුරුවම අපි දකින්න ඕනේ අපිට අපි මේ මාර්ගය තුල ගමන් කරන්න අපිට ඒ ශක්තිය ලබා දෙන්නේ කවුද? ගිහි පින්වතුන්. එච්චර. බුදුරජාණන් වහන්සේ අපිට තුන් සිවුරයි පාත්‍රේ දීලා තිනවා. ඒ බුදුරජාණන් වහන්සේ දුන්නා වූ තුන් සිවුරත් පාත්‍රයත් අරගෙන අපි පාරට බහිද්දි අපේට අවශ්‍ය සිව්පස්සේ අපිට ලබා දෙන්නේ කවුද? ගිහි පින්වතුන්ලා විසින්මයි. තේරෙනවා. ඒ නිසා නිරේතුරුවම අපේ යුතුකමක් වගකීමක් තියෙනවා. අපි සිව්පස්සේ උපයෝගී කරගෙන අපේ මාර්ගය ශක්තිමත් කරගන්නවා වගේම ගීපින්වතුල්ලා ඒ සද්ධාවෙන් දෙන්නා වූ සිව්පසයක දෙන්න පුළුවන් උපරිම ගෞරවය අපිට ලැබලා දෙන්න. උපරිම ප්‍රතිලාභය අපිට ලැබලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක්ගේ සද්ධාව කවදාකවත් දුර්වල කරන්න එපා කියන කාරණේ. කෙනෙක්ගේ සද්ධාව දුර්වල කරන්න එපා කියන්නේ අපි ප්‍රාතිමෝක්ෂය දුර්වල කරගෙන කෙනෙක්ගේ සද්ධාව රකින්න යනවා කියන කාරණේ නෙමෙයි. ඒ නිසා අපේ ප්‍රාතිමෝක්ෂය සීලය ශක්තිමත් කරගෙන අපේ විවේකයේ ශක්තිමත් කරගෙන සද්ධාව දැක්ක තැන ඒ සද්ධාව දුර්වල කරගන්න දෙන්න එපා කියන. මොදයායි සද්ධාව දුර්වල කර ගත්තොත් ඒ දුර්වල භාවය නිසා සමහරට යා මිත්‍යා දෘෂ්ටික භාවයට වැටෙන්න පුළුවන්. දැන් සමහර ස්වාමින්වා කෙනෙක් ස්වාමින් වහන්සේගේ වැරදි චර්යාවක් දැකලා සමහර අය ඉන්නවා ඒගොල්ල බුද්ධහම පිළිගන්නේ නැහැ. නමුත් මේ කාගේරි ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ වැරද්ද දැකලා කියනවා. ඒතර බලන්නේ ඒතර එයා ඒ ගිහිගෙනාගෙත් ඒක වැරද්දා. නමුත් ඒතර බලන්න අපේ චර්යාවන් නිසා තව කෙනෙක්ගේ සද්ධාව දුර්වල වෙන්නේ හේතු වෙන්න පුළුවන්. තේන්නා? නමුත් මේ ප්‍රත්‍යක්ෂාව තුළ මාත්‍යෝ නිරේතුරුවම අපිව අර මේ 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 අතිරික්තය කියන කාරණය අපිව බැහැර කරනවා. අතිරික්තය කියන කාරණයෙන් අපිව බැහැර කරනවා. දැන් මේ අතිරික්තය හුඟාක් වෙලාවට සංඝ සමාජය කෙරෙහි ගිහිපින් අතුල්ලා කලකිරීම ඇති කරගන්න හේතු වෙන්න පුළුවන්. කලකිරීම ඇති කරගන්න හේතු වෙන්න පුළුවන්. තේරුණා? අතිරික්තය කියන්නේ මාත්‍යෝ ලැබෙන්නා වූ වැඩිපුරදී. ලැබෙන්නා වූ වැඩිපුරදී. තේන්නා? තර ප්‍රත්‍යක්ෂාවෙන් මේවා පරිහරණය කරන කෙනා මහත්යෝ එයා සීමාවින්ම අතිරික්තයක් කරා යන්නේ නැහැ. තේන්නා? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට සංගයා හැටියට අපිට ලැබෙන්නා වූ යම් දෙයක් තියෙනවා නම් ඒක අපේ අතිරික්තයක් නම් ඒක අපිට අපේ ප්‍රමාණය අපි අරගෙන ඊට ටික සංගයාට බෙදලා දිය යුතුයි කියන්නේ. තේන්නා? ඒක ප්‍රත්‍යක්ෂාව කියන කාරණේදී මේවා අනිත්‍ය සංඥාව වඩද්දී මහත්ව නිරේතුරුවම අපිව අතහැරීම කියන කාරණයටත් යොමු වෙනවා. දෙන්න දෙයා නිතර දකින්නවා මේ සංස්කාරය අනිත්‍යයි, මේ මට ලැබෙන්නා වූ මට හොඳින් සිව්පසයේ ලැබෙනවා මේ සංස්කාරය අනිත්‍යයි, මේ ලැබෙන්නා වූ සිව්පසයේ මේ විදිය අනිත්‍යභාවයට පත් වෙන දෙයක්, මේ ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍යභාවයට පත් වෙන. ඒතකොට නිරේතුරුව ප්‍රත්‍යක්ෂාව සිදු කරන කෙනා තුළ මහත්වෝ මේ නිරේතුරුවම විදර්ශනා නුවණක් කියන කාරණේ සකස් වෙනවා. මේක නුවණින් මෙනෙහි කරන කෙනා තුළ විදර්ශනා නුවණ සකස් වෙනවා. ඒතකොට මේ විදර්ශනා නුවණ සකස් වෙච්ච තැනදී ආ සිව්පසයට බැඳී යන්නේ නැහැ. එයා ලැබෙන දේ තමන්ගේ ප්‍රමාණයට පිළි අරගෙන ප්‍රමාණයට පිළිගත් දේ ප්‍රත්‍යක්ෂාවෙන් යුතුව වළඳලා තමනුත් බේරලා තමන්ට සිව්පසේ පූජා කළා වූ කෙනාටත් ලබා දෙන තියෙන ඉහළම ප්‍රතිලාභය ලැබෙනවා. තේන්නේ?
ඉතින් ඒක භික්ෂුන් වහන්සේලා වශයෙන් බුදුරයන් වහන්සේ අපිට ලබලා දීන සාමීච පටිපන්න ගුණයට අදාළව අපිට ලබලා දීන ලබලා දීලා තියෙන මේ 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 එක්තරා මේ අවස්ථාවක් තේරෙනවද මොකද ගිහි පින්වතුල්ලාගේ සද්ධාව දුර්වල වුණොත් ගිහි පින්වතුල්ලා සිව්පසය පූජා කිරීම දුර්වලභාවයට පත් වුණොත් සංඝ ශාසනයට පවතින්න පුළුවන් කමක් නැහැ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසමයි මේ ශාසනය කියන්නේ එහෙම නැත්නම් භික්ෂු භික්ෂුණී කියන කාරණා දෙක විතරක් නෙමෙයි මොකද භික්ෂු භික්ෂුණීලට කවදාක්වත් උපාසක උපාසිකා කියන කණ්ඩායමේ සහයෝගයෙන් තොරව පවතින්න බෑ මොකද මේ දෙකල්ලෝ දුර්වලභාවයට පත් වුණොත් අනිවාර්යයෙන්ම භික්ෂු භික්ෂුණී කියන කණ්ඩායම දෙක දුර්වලභාවයට පත් වෙනවා එසේ ඒ අයගේ සද්ධාව ආරක්ෂා කිරීම භික්ෂුන් වහන්සේලා වන අපගේ ප්‍රධානම යුතුකමක් ඒක ශාසනය ආරක්ෂා කරනවායි කියන කාරණේදී අපිට කරන්න තියෙන ලොකුම දේ තමයි පැවිද්දන් හැටියට නිරතුරුවම අපි ගිහි පින්වතුන්ලාගේ සද්ධාව ආරක්ෂා වෙන ආකාරයෙන් ජීවත් වෙනවා සද්ධාව ආරක්ෂා වෙන ආකාරයෙන් ජීවත් වෙනවා දැන් අපි සමහරලාට අපි 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 කටයුතු අපි චර්යාවන් පවත්වද්දී ගොඩාක් වෙලාවට සමහරලාට අපි අපහසුතාවයට පත් වෙන අවස්ථා තියෙනවා තේරෙනවා අපි අකමැති දේවල් සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා නමුත් ඒ සෑම දෙයක්ම අපි සිද්ධ කරන්නේ කුමක් උදෙසාද අනේ සංඝයා කියන අර්ථය දුර්වලයි කියන කාරණා. දැන් කෙනෙක් මට ඇල් වතුර ටිකක් පූජා කළත් මම එයාට අභිවාදන සීරිස්ස කියලා අනිවාර්යයෙන්ම හිත පිරෙන්න පින් දෙනවා. කෙනෙක් බත් හැන්දක් පූජා කළත් එයාට අභිවාදන සීරිස්ස කියලා දෙවියන්ට ඥාතීන්ට ඔක්කොමටම පින් දෙනවා. ඒක දැන් එහෙම කරන්නේ ඇයි? එයාගේ කුසල් සිත්තල් ශක්තිමත් කරන්නේ. කුසල් සිත්තල් ශක්තිමත් කරන්නේ. සමහර අවස්ථා තියෙනවා මම පින්ඩපාත මඩුවලට මුල් කාලේ ගියාම පන්සල් සමාදන් කරලා පින් දෙනවා කියලා මට චෝදනා කරපු අවස්ථා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඕවා පුරුදු කරගත්තට පස්සේ අපිටත් ඕවා කරන්න වෙනවා ඕවා පුරුදු කරන්න එපා කියපු අවස්ථා තියෙනවා. නමුත් මම ඒ කිසිම අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කියන දේ හැදේ. බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා යමක් සද්ධාවෙන් ඔබට යමක් පූජා කරනවා නම් ඔහු සතුටු කරන්නේ කියලා. ඒ සතුටු කිරීම තුළින් ඔහු සමග මිතුදමක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රාතිමෝක්ෂය තුළ ඉඳලායි ඔහු සතුටු කරන්නේ. ඒ සතුටු කිරීම තුළ අපි උත්සාහ ගන්න යා තව තවත් ශාසනය ක්‍රේ ලැබියා වෙති කරගෙන ශාසන චර්යාවන් තව ශක්තිමත් කරගන්න ඒගොල්ලන්ගේ උපකාරය ලබන දේ. එනිසා අපි පුංචි දෙයක් පූජා කළත් හිත පිරෙන්නේ ඒගොල්ලන්ට පින් දෙන්නේ කුමක් නිසාද ඒ තුළින් මහත්වෝ ඒගොල්ලෝ තව තව සද්ධාව තුළ ශක්තිමත් කළ ඒ ශක්තිමත් භාවය තුළ ශාසන පැවැත්මට ශාසනයේ චිරස්තියට උපාසක උපාසිකා කියන කණ්ඩායම් දෙක යොමු කරගන්න තේන එනිසා එවැනි සෑම කටයුත්තකදීම මේ ප්‍රත්‍යක්ෂාව කියන කාරණේ අර්ථය ගොඩාක් වටිනවා මොකද ඒ වටිනාකම තුළ තමන්ගේ අධ්‍යාත්මික ශක්තිය තමන්ගේ විදර්ශනා නූණ වැඩි වෙනවා වගේම නිරේතුරුම අපිට උපකාරක ධර්මයන් සකස් වෙන ගිහි පින්වතුන්ලාගේ පිනේ ශක්තිය සද්ධාවේ ශක්තිය වැඩි වෙනවා අපි ඒවා ප්‍රත්‍යක්ෂාවෙන් අතිරික්තිය අතහරිමින් සංවරකමෙන් ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව අපිව පරිහරණය කරනවා දකිද්දී නිරේතුරුම ඒ අය තව තව දේවල් අපිට පූජා කරනවා මොකද බුදුරජාණන් වහන්සේ අපිට ලැබෙන දේ ලැබෙන ආකාරයෙන් පරිහරණය කරන්න කියලා නැහැ තේන නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ සිවුර පරිහරණය කළ සිවුර යම් දවසක ඉරුණොත් ඒ ඉරුණ සිවුර විසි කරන්න එපා ඒක ඇඳ ඇතිරින් තියගන්න කියලා. ඒ ඇඳ ඇතිරින් දුර්වල වෙච්ච තැනදී ඒක අරන් කොට්ට උරයක් වහන්න කියලා. කොට්ට උණයක් මහ දුර්වල වෙච්ච තැනදී ඒක ඇවිල්ලා පාපිස්නාවකට දාන්න කියලා. පාපිස්නාව දුර්වල වෙච්ච තැනදී ඒකට අතීතයේ අර කටුමැටි ගාලා හැදුව කුටි වලට වගේ කටුමැටි සඳහා ඒ මේක යොදා ගන්න කියලා. ඒතර එතනින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ ලෝභකමක් කියන කාරණේ නෙමෙයි. ගිහි පින්වතුන්ලා අපිට ලබා දෙන්නා වූ දෙයින් උපරිම ප්‍රයෝජනය ගන්න කියන කාරණේ කරන්නේ. තොරේ උපරිම ප්‍රයෝජනෙ ගන්නවා කියන කාරණේ එක පැත්තකින් ගිහි පින්වතුන්ලා අපි කෙරේ ප්‍රසාදයට පත් වෙන මොනේ දෙයියනේ අපි දුන්න දේ මේ ස්වාමීන් වහන්සේලා නැති කරන්න විනාශ කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපි ඒක ප්‍රයෝජනෙට ගන්න ගිහි පින්වතුන්ලාට ලැබෙනා වූ කුසලෙ දැන් මං චීවරේ පාවිච්චි කරලා ඉරුණ ගමන් විසි කරලා දැම්මනම් අර මේ ඇඳ ඇතිරිල්ලට කොට්ට උරේට පාපිස්නාවට පාවිච්චි කළා වූ ලැබෙනා වූ පින ලැබෙන්නේ නැහැ. එනිසා ප්‍රත්‍යක්ෂාවෙන් අරව ඒ වගේ සංවරව ලැබෙන දේ අපිට පරිහරණය කිරීම තුළ නිරතුරුවම බුදුරජාන් වහන්සේ මේ ශාසන අර්ථයන් ආරක්ෂා කිරීම උදෙසා ලොකු මෙහෙයක් අපි කළා වෙනවා. එහෙම නැතුව අපිට ලැබෙන හැම දෙම මහත්වෝ අපි අසංවර ආකාරයෙන් පරිහරණය කරන්න ගියොත් මේවා දැකීම නිසා නිරතුරුව ගිහි පින්වතුන්ලා ගැටිලා ඒ ගැටීම තුළ ඒගොල්ලෝ ශාසනයට කරන උපකාරක ධර්මයන් හීන කරගන්න පුළුවන්. හීන කරගන්න පුළුවන්. එනිසා නිරේතුරු අපි හැම දෙයකම කොයි ඇවතුම් පැවතුම් වුණත් දැන් අපි කොයිසත් මම දැන් මේ අඳන් ඉන්න චීවරය මේක මගේ තනිපොඩ සිවුර මේ තනිපොඩ සිවුර මාත්‍යෝ මට පූජා කළේ මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා තේන්න මගේ තුන්වෙනි වසේදි වගේ මට මතක විදිහට ඒක මගේ තුන්වෙනි වසේදි වගේ හොරෝපතන පැත්තේ ආරණ්‍යකදී මට මේක මේ චීවරය පූජා කළේ තනිපොඩ සිවුර
ඒකනේ දැන් මීට අවුරුදු දැන් මේ මගේ වස් 9යි මං හිතන්නේ මීට අවුරුදු 6කට ඉස්සෙල්ලා තේන්න මීට මේ 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 අඳන්ගෙන දැන් තනිපොඩි සිවුර මීට අවුරුදු 6කට ඉස්සෙල්ලා මේ සිවුර පූජා කළේ මේ පූජා කළේ උපසම්පත භික්ෂුන් වහන්සේ නමක්මයි පූජා කළේ වස් කාලේ නමුත් දැන් මේ අවුරුදු 6 තුල මහත්වයේ මට සිවුරු 10 ගාණක් ලැබිලා තියෙනවා තේන්න නමුත් ඒ ලැබුණත් මං ඒවා සංඝයා උදෙසාමයි සංඝයා උදෙසාමයි දුන්නේ තේන්න ඉකනේ ඇයි ඇයි එහෙම කරන්නේ එහෙම කරන්නේ මේ 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 එක හේතුවක් නිසායි මොකද මේ සංඝයා කියන අර්ථය ශක්තිමත් කරලා දෙන්න සංඝයා කියන අර්ථය ශක්තිමත් කරලා දෙන්න ඒතොර ඒ සංඝයා කියන අර්ථය ශක්තිමත් කළා කියන්නේ මහත්ව ශාසනය ශක්තිමත් කළා කියන එකයි ධර්මයේ ශක්තිමත් කළා කියන එකයි තේන්න ඒ නිසා අපි ප්‍රත්‍වික්ෂාවෙන් හිතුව අපිට ලැබෙන දේ වළඳනවා කියන කාරණේ මහත්ව අපි අපිට මේ 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 බාහිරින් දකිද්දි සරල දෙයක් හැටියට දැක්කත් ඒක මේ මුළු ශාසනයේ ආරක්ෂා උදෙසාම හේතු වෙනවා. ශාසනයේ ආරක්ෂා උදෙසාම හේතු වෙනවා. තේන්න? ඒ නිසා නිරේතුරුව ප්‍රත්‍යක්ෂාවේදී අපි හැම දේම මහත්වෝ රූපය කියන කාරණයක් මේ ඒ වගේම මේ අපි ගන්නා වූ ආහාරය වේවා ගිලම්පස පිණ්ඩපාතයේ චීවර වේවා ඒවායේ තියෙන ස්වභාවය අනිත්‍යභාවයත් කියන කාරණේ වැඩෙන ආකාරයේ විදර්ශනා නුවණ ජීවිතයට මතු කර ගන්නත් ඒ වගේම ඒ තුලින් අපිට මේ සිව්පස්සේ පූජා කරන්නා වූ ගිහි පින්වතුන්ලාට ශක්තිමත් කුසල් සංස්කාර ලබා දෙන්න මේ දෙකම අපිට හේතු වෙනවා තේන්න ඉතින් මේ ඔක්කොම කරන්න නම් මහත්වයා තුල ඉන්ද්‍රිය සංවරයක් තියෙන්න ඕන සංවරයක් ඉන්ද්‍රිය සංවරයක් නැති කෙනාට මේ දේ කවදාකවත් කරන්න බෑ ඒ ඉන්ද්‍රිය සංවරයක් නැති කෙනාට මේ දේ කරන්න බෑ ඒතොර ඉන්ද්‍රිය සංවරය නැති වුණේ කුමක් නිසාද සීලේ දුර්වලභාවය නිසා සීලේ දුර්වලභාවය නිසා දැන් අප මන් දැකලා තියෙන සමහර තැන්වල ඔය ආරණ්‍ය වල සමහර තැන්වල අප්‍රමාණ සිවුරු වැලවල් වල දාලා තියෙනවා. ඉතින් දැන් මේවා දකිද්දි ගිහි පින්වතුන්ලා තුල අප්‍රසාදයක් ඇති වෙනවා. ඉතින් එතනදිම මහත්වය අපි කොච්චර ආරණ්‍ය හැදුවත් පන්සල් හැදුවත් ගොඩනැගිලි හැදුවත් මහත්වය මේ පැත්තෙන් අපි ගිහි පින්වතුන්ලාගේ ශ්‍රද්ධාව දුර්වල කිරීමේ මාර්ගයට වැටලා තියෙනවා. ඒ නිසා හැම වෙලාවම ප්‍රත්‍යක්ෂාවෙන් හිතුව සිව්පසියේ පරිහරණය කියන තැනදී අපි පින කුසලයේ විදර්ශනා නුවණ සකස් කර ගන්නවා වගේම මහත්වය ගිහි පින්වතුන්ලා කුසල් මූලයන් සකස් කර ගන්නවා පින ශක්තිමත් කර ගන්නවා ඒ වගේ මහත්වය තව තව ශාසනයේ ශක්තිමත් වෙන්න තව තව සංඝයාගේ සිව්පසය ලැබෙන්න ගිහි පින්වතුන්ලා ශාසනය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා